සුබ දවසක් වේවා දරුවනේ. පොතේ අපි අද දවසේ වැඩ ටික අපි ආරම්භ කරමු. මොකද පොතේ පහුගිය අපි සති දෙකක කාලයක් පුරාවට අපි මේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එක අපි කරගෙන ගියේ නැහැ. නමුත් පොතේ අද අපි නැවතත් ඒ වැඩ ටික ආරම්භ කළා මේ මාසේ පළවෙනි සතිය ඉඳලා. පුතාලා සියලුම දෙනා ට මේ වෙනකොට අපි අපේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එකේ අපේ Telegram channel එක හරහා ඔයාලට පුතේ අපි ලබා දීම සිද්ධ කළා. අද දවසේ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන documents වල දරුවනේ PDF set එක අපි ලබා දීම කළා. එතකොට පුතේ අපි ඔයාලට පොරොන්දු වෙච්ච විදිහට සහ ඔයාලගේ ඉල්ලීම තිබ්බ විදිහට දරුවනේ drawing වල වැඩ කටයුතු ටික මතක් කරලා දෙන්න කියලා හුඟක් දරුවෝ කතා කරපු නිසා අද අපි drawing වල වැඩ ටිකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට පුතේ අද දවසේ ඔයාලට අපි ලබා දීලා තියෙන මේ drawing වලට අදාළව මේ වැඩසටහන තුළ විනාඩියක් ඉන්න පුතා හොම්මම right හොඳයි. අද දවසේ දරුවනේ එතකොට දැන් මේ අපි ඔයාලට මේ බලාපොරොත්තු වෙලා ඉන්න මේ වැඩ කටයුතු තුළ ලබා දීලා තියෙන මේ document set එකත් අරගෙන තමයි දරුවනේ අද අපි වැඩවලට සම්බන්ධ වීම වන්නේ. එතකොට ඔබට පුතා මෙන්න මෙහෙම කාරණාවක් පිළිබඳව දැනුවත් වෙන්නට සිද්ධ වෙනවා මුලින්ම. මොකක්ද කාරණාව? මේ ඔයාලට අද දවසේ මේ drawing වලට අදාළ මේ අපි දීලා තියෙන මේ document set එකත් එක්ක පුතා ඔයාලට දීලා තියෙනවා අපි මේ ඔයාලට දීලා තියෙනවා දරුවනේ මේ drawing අඳින්න නැත්නම් drawing ටික කරන්න අවශ්‍ය දරුවනේ මේ ඔයාලට drawing sheet ටික දීලා තියෙනවා. දැන් මගේ පොතලේ drawing sheet එකත් මේ වෙනකොට print out අරගෙන ඇති. මම මෙහිදී කිව්වා මේ drawing sheet ගන්නකොට මේ අවශ්‍ය පරිදි drawing sheet වල මේ photocopy ටිකක් ගහගන්න කියලා කිව්වා. මොකද මේ එකම ඒ කියන්නේ දැන් ඔය මම දීපු ඔය sheet දෙක විතරක් ගහගන්න හරියන්නේ නැහැ. photocopy ගහගන්න අවශ්‍ය වෙනවා. දැන් ඔයාලා දන්නවා drawing sheet දැන් මම දීපු document වල හැටියට drawing කීයක් අඳින්න තියෙනවද, සමාංශක විදිහට කීයද, ඍජු ප්‍රක්ෂේපණ කීයද කියලා ඔයාලා දන්නවා. එතකොට සමාංශක විදිහට වගේම ඍජු ප්‍රක්ෂේපණ විදිහටත් අඳින්න තියෙන මේ document set එකේ ඔයාලට පුතේ මේ අඳින්න තියෙන රූප ගණනට අදාළව drawing sheet වල photocopy ප්‍රමාණයක් ඔයාලා ගහගන්න කියලා මම කිව්වේ. මම හිතනවා ඔයාලා මේ වැඩේ කරලා ඇති. හැබැයි ඒ drawing sheet වල print out අරගෙන ඒ වගේ photocopy ගහගත්තේ නැති දරුවෙකුට අද දවසේ පන්තියේ වැඩ ටික කරගෙන යද්දි ටිකක් අපහසුතාවයකුත් දැනේවි. හරි, මොකද drawing sheet එක තියෙනවනම් වඩාත් ලේසි. මොකද මම සමාංශක අඳින්න වෙනම sheet එකකුත්, ඒ වගේම දරුවනේ ඍජු ප්‍රක්ෂේපණ වලට වෙනම sheet එකකුත් විදියට මම sheet වර්ග දෙකක් ඔයාලට දාලා තිබෙනවා group එකට. හරි, ඒ නිසා මගේ පුතාලා මේ දේවල් ලබාගෙන ඇති. අඩුපාඩුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් පමණක් දරුවනේ දැන් බලාගෙන ඉන්න අද දවසේ වැඩ ටික කරන තෙක් මම මේ අද ක්ලාස් එකේ රිපීට් එකක් ලබන සතියේ සඳුදාට දෙනවා පුතේ. හරි, සඳුදාට මම රිපීට් එකක් දෙන්නම් මේ ක්ලාස් එකේ. මේ නිසා අද ડોකියුමන්ට්, ඒ කියන්නේ අද print out ගත්තේ නැති කට්ටිය, එහෙම නැත්නම් ඒ මොනවද drawing sheet වල photocopy කරගත්තේ නැති කට්ටිය ඉන්නවා නම් අද බලාගෙන ඉන්න ආපහු මේ ක්ලාස් එකේම රිපීට් එකක් මම ලබන සඳුද දෙනවා ඔයාලට. එතකොට මේ සඳුද ක්ලාස් එකේදී මේ අඩුපාඩු තියෙනවා නම් ඔයාලට ඒ අඩුපාඩු ටික පියව ගන්න පුළුවන් වෙයි. මොකද ඔයාලගේ drawing කියලා කියන්න පුතා මේ exam එකේ ඔයාලට paper එකේ අනිවාර්ය ප්‍රශ්නයක්. මොකද ව්‍යූහගත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඉංජිනේරින් drawing විදිහට. ඇත්තරම දැන් මීට කලින් අවුරුදු වල drawing එකට එක රූප සරහණක් විතරක් ආවට දරුවනේ ගිය අවුරුද්දේ ඉඳලා drawing වලට ඔයාලට එනවා දරුවනේ කොටස් දෙකක් විදියට. AB කියලා කොටස් දෙකක් එනවා. දෙකේම තියෙන දරුවනේ අඳින සටහන් දෙකක් එනවා. සාමාන්‍ය විනාඩි 22ක් වගේ කාලයක් ඇතුළත පුතාලගේ ওই drawing වල වැඩ ටික පුතා අහවර කරන්නට වෙනවා. exam එකේදී එහෙම තමයි දෙන්නේ. හරි, දැන් ඉතින් ඒ නිසා අපිට අද දවසේ වැඩ ටික කරද්දී අපි ආන් ඒ කාල කළමනාකරණය පිළිබඳවත් දැනුවත්ව කටයුතු කරන්නට වෙනවා. ඒ වගේමයි මේ drawing ඒකකය මීට කලින් ඔයාලා දෙවතාවක් හෝ තුන්වතාවක් පන්තිවල සාකච්ඡා කරලා තියෙනවා. දැන් revision පන්තිවල drawing කතා කරලා ඇති, theory පන්තිවල drawing කතා කරලා ඇති, එතකොට පාසලේදී drawing කතා කරලා ඇති. එතකොට දෙතුන් වතාවක් ඔයාලා මේ පාඩම ඉගෙනගෙන තියෙනවා. හැබැයි තවමත් සමහර දරුවන්ට හරියට මේක ග්‍රහණය කරගන්න බැරි ප්‍රශ්නකුත් තියෙනවා. මෙන්න මේ නිසා හැමෝටම පිළියමක් විදියට තමයි අද දවසේ මම මේ සමාංශක සහ ඍජු ප්‍රක්ෂේපණ සහ හරස්පරමද කියලා මම පැහැදිලි කරන්නට යන්නේ. ඒ වගේමයි අපේ මේ බදාදා පන්තිය ඉස්සරහට දරුවනේ ක්‍රියාත්මක වෙන්නේ පාස් පේපර්ස් ගණන් සාකච්ඡා කරන පන්තිය විදිහටයි. හැබැයි අද මම ඔයාලට drawing කොටස දරුවනේ මම පැහැදිලි කරනවා ක්‍රමානුරූපීව.
හරි දැන් මගේ පුතාලා ළඟ තියෙනවා මෙන්න මේ සෙට් එක තියෙනවා මෙන්න මේ ડોකියුමන්ට් සෙට් එක ඇති පුතා ඒ කියන්නේ මෙන්න මේ ප්‍රශ්න පත්‍රය තියෙනවා ඔයාලා ළඟ මම ඔයාලට දීවුණා පිටු හතරකින් යුක්ත ડોකියුමන්ට් සෙට් එකක් ඊට පස්සේ පුතේ ඔයාලට මම දීලා තියෙනවා ඩ්‍රෝවින් ෂීට් දෙකක් දීලා තියෙනවා වර්ග දෙකකින් ඒකෙන් මම ඔයාලට ෆොටෝකෝපි අවශ්‍ය ප්‍රමාණයට ගහ ගන්න කියලා කිව්වා පුතාලා දැන් ඒකත් කරලා ඇති හරි දැන් අපි එහෙනම් ඔන්න ඔය කරගත්ත වැඩ දෙකෙන් අපේ වැඩේ කොට දා ගන්න අපි උත්සාහ කරමු හොඳයි එන්න පුතා දීලා තියෙන ડોකියුමන්ට් එකේ පළවෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම කතන්දරයක්. ඔයාලට කියනවා පුතා, එතනදි කියනවා මේ පහත දරුවනේ ඔයාලට කියනවා මේ පහත පෙනුම් සමාංශක ක්‍රමයට පුතා අඳින්න කියලා කියනවා. පහත පෙනුම් සමාංශක ක්‍රමයට අඳින්න කියලා කියනවා. දැන් පුතා මේ පහත පෙනුම් සමාංශක ක්‍රමයට අඳින්න කියලා කිව්වට පස්සේ අපිට දරුවනේ හැකියාවක් තියෙනවා. පළවෙනි රූප සටහන අරගෙන එයා පිළිබඳව දරුවනේ අපිට මේ විස්තර කිරීම කරගන්න අපිට හැකියාව තියෙනවා. දැන් එන්නකෝ මඟ පුතාලා මේ පළවෙනි ප්‍රශ්නෙට දීලා තියෙන ડોකියුමන්ට් සෙට් එකේ පළවෙනි කොලේ පළවෙනි පිටුවේ තියෙනවා පහත වෙනුම් සමාංශක පෙනුමට ඇඳ දක්වන්න. දැන් මේ පාඩමට කවදාවත් සම්බන්ධ නොවිච්ච දරුවෙක් මෙතන ඉන්නවා වෙන්න පුළුවන්. හැමෝටම තේරෙන මම මෙහෙම කියන්නම්. පුතා මේ සමාංශක කියන්නේ සම අංශක. සම අංශක කියන්නේ පුතා මේ තිරස්තලයත් එක්ක දෙපැත්තට පුතා අංශක 30කින් ආනත තල දෙකක් තුල අඳින ලද රූප සටහන් තමයි සමාංශක කියලා අපි හඳුනාගන්නේ. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ ආය අහගන්නකෝ. දැන් සමාංශක කියන්නේ තිරස්තලයක් එක්ක දෙපැත්තට පුතා අංශක 30 30 බැගින් ආනත වෙච්ච තලයක් මත අඳින ලද රූප සටහන්. පැහැදිලිද? එතකොට දැන් අපි මේ දකින රූප සටහන සමාංශක පෙනුමට අඳින්න කියලා කියනවා. එතකොට අපි කරන්නේ පුතා මුලින්ම තිරස්තලයක් අඳිනවා. ඔබට දීලා තියෙනවා පුතා මම මේ ඩ්‍රෝවින් ෂීට් වර්ග දෙකක් දීලා තියෙනවා. ඒ ඩ්‍රෝවින් ෂීට් වර්ග දෙකෙන් එක ෂීට් එකක් තියෙන මැද ඩොට් තියෙන ෂීට් එකක්. අන්න ඒ ෂීට් එක ගන්නකෝ පුතාලා. ඒ ෂීට් එක මැද ඩොට් තියෙන ෂීට් එකක් තියෙන මැද තිත් තිත් තියපු ෂීට් එකක් තියෙනවා. ඒ ෂීට් එකේ මම මේ තිරස්තලය ඇඳලා දීලා තියෙනවා. දැන් පුතාලට එක්සෑම් එකේදී මේ ඩ්‍රෝවින් ෂීට් එක පාවිච්චි කරලා වැඩ කරන්න සිද්ධ වෙනකොට දෙන්න ඔයාලට ඔය වගේම ෂීට් එකක් පුතා. දරුවෙක් අහන නිදහස් අතින් අඳින්න පුළුවන් නේද සර් කියලා. ගැටලුවක් නැහැ පුතා නිදහස් අතින් අඳින්න පුළුවන්. හැබැයි එක්සෑම් එකේදී ඔයාලට දෙන්නේ ඩොට් ෂීට් එකක් දෙන්නේ. එතකොට ලේසි ටක් ගාලා අඳගෙන යන්න පුළුවන්. පැහැදිලිනේ? දැන් සාමාන්‍යයෙන් අපි තියරි පන්තිවල මුලින්ම තියරි පන්තිවල වැඩ කරනකොට අපි දරුවන්ට අඳවන්නේ නිදහස් අතින් ප්ලේන් ෂීට් එකක. ඒ කියන්නේ හිස් කොළයක තමයි අපි අඳවන්නේ. හැබැයි ඊට පසු කාලීනව අපි දරුවනේ පන්තිවල දරුවන්ට හුරු කරනවා මේ ඩොට් ෂීට් එකේ කොහොමද සමාංශක පෙනුමක් අඳින්නේ කියලා. මොකද හේතුව විභාගෙදි පුතා දෙන්නේ ඔයාලට මේ ඩොට් ෂීට් එකක්. ඒ ඩොට් ෂීට් එකේ ඔයාලට දීලා තියෙනවා පුතා මෙන්න මෙහෙම තිරස්තලයක් දීලා තියෙනවා. හරි? මෙන්න මේ තිරස්තලය දීලා තියෙනවා. ඊළඟට දරුවන ඔයාලට ඩොට් ෂීට් එකේ මෙන්න මේ ආනත තල දෙක දීලා තියෙනවා. හරි? මේක ඔයාලට print කරලාමයි දීලා තියෙන්නේ. එතකොට මගේ පුතාලගේ ඩොට් ෂීට් එකේ තිත් දෙකක් අතර දුර මිලිමීටර 10ක් කියලා පුතාලා ගන්න. ඒ කියන්නේ සෙන්ටිමීටර 1ක් කියලා ගන්න. ඇත්තරම රූල තියලා මැන්නම සෙන්ටිමීටර 1ක් ඔකේ නැති වෙයි. නමුත් ඔයාලා ගන්න ඩොට් දෙකක් අතර දුර සෙන්ටිමීටර 1යි. ඒ කියන්නේ මිලිමීටර 10යි. උඩටත් මිලිමීටර 10යි පැත්තටත් මිලිමීටර 10ක් කියලා ගන්න. එතකොට ඔයාලට රූප සටහන අඳින්න ලේසි. ඩොට් එක යා කරලායි පුතා අඳින්න තියෙන්නේ. ඔය ඩොට් යා කිරීම තමයි ඔයාලගේ සටහන තුල බලාපොරොත්තු වෙන්නේ. මතක තියාගන්න ඩොට් දෙකක් නැත්නම් තිත් දෙකක් අතර දුර සෙන්ටිමීටර 1ක් කියලා සලකලා නිර්මාණය කරන්න තියෙන්නේ. අපි දැන් බලමු මෙන්න මේ නිර්මාණය කොහොමද ඔයාලගේ මේ ඔය ඩොට් ෂීට් එකේ කරන්න කියලා. දැන් හොඳට බලන්න ඉන්න කොමග පුතාලා. දැන් ඔයාලට පේනවා පුතා මෙන්න මෙහෙම දෙයක්. මේ ඔබ දකින්න සටහන තුල හරි මේ රූපයේ මෙන්න මේ පැත්ත. දැන් මෙන්න මේ දිග මම මේ පෙන්වන මෙන්න මේ දිග 10යි. මෙන්න මේ මැද තියෙන ස්පේස් එක මේ කාණුවක් තියෙනවනේ. කාණුවේ මේ මැද තියෙන ස්පේස් එක 20යි. මේ ටික 10යි. එතකොට පුතා වම් පැත්තේ තියෙන මේ දොරවල් තුනේ එකතු කරගත්තාම 10යි 20යි 10යි කියලා කියන්නේ පුතා 40යි. ඒ කියන්නේ වම් පැත්ත මිලිමීටර 40ක් දිගයි. ඊට පස්සේ දකුණු පැත්තට එන්නකෝ. දකුණු පැත්ත මිලිමීටර 40ක් කියලා දීලා තියෙනවා. ඒ වගේම පුතා මෙන්න මේ කොටසේ උස 20ක් වෙනවා. එතකොට මේ පැත්තත් 20යි මේ කාණුවේ උස 10ක් කියලා දීලා තියෙනවා. එයා මැද තියෙන කුළුණක්. මේ රූපය අපි මීට කලින් වතාව කීපයකදී යන්නේ රූප සටහනක්. හුරු අය ඉන්නවා. පුළුවන් අය කරගෙන යන්න. දැන් බලන්න ඉන්නපස්සේ කරගෙන යන්න. මේ කුළුණේ උස දීලා තියෙනවා 20ක්. ඒ වගේම මේ පැත්ත 20යි මේ පැත්ත 20යි. ඒ කියන්නේ ඇත්තරම දරුවනේ ඝනකයක් වගේ කොටසක් තමයි පැත්තක දිග 20ක් වෙච්ච ඝනකයක් තමයි දරුවනේ ඇත්තරම මෙන්න මේ රූප සටහන නැත්නම් මේ වස්තුව මත දරුවනේ සෙන්ටර් එකේ තියලා තියන්නේ. පැහැදිලිනේ? හරි. ඒක මං හිතන්න පුතාලට අවබෝධයක් ඒ පිළිබඳව තියෙනවා. දැන් මම මේ රූප සටහන අඳින්නට යනවා ඔයාලගේ ඩොට් ෂීට් එකේ.
තිත්‍යා කරලා යඳින්න තියෙනවා. හරිම ලේසි මේක 2 වසර 3 වසර පන්තිවල ළමයි පවා ඔය තිත්‍යා කරලා රූප සටහන් අඳිනවනේ. ආන් ඒ වගේ වැඩක් තමයි පුතාලටත් දැන් තියෙන්නේ. තේරුණානේ? හරි. දැන් පුතා මෙහෙමයි කරන්න තියෙන්නේ. මෙයාගේ වම් පැත්ත 40යි දකුණු පැත්ත 40යි. ඒ නිසා පුතා මම අඳිනවා මෙන්න මෙහෙම දෙයක් හොඳට බලන්න ඉන්න. දකුණු පැත්තෙන් දා 40ක් දිගට. ඩොට් යා කරලායි අඳින්න තියෙන ඔයාලට. ඊට පස්සේ වම් පැත්ත ඊට පස්සේ දරුවනේ මෙන්න මේ උස 20යි. මේ උස අඳිනවා 20ක් උසට. ඊට පස්සේ පුතා මම අඳිනවා මෙන්න මේ පැත්තත් උස 20යි. ඒ කියන්නේ මෙන්න මේ 20 තමයි මම පුතා මෙන්න මෙතන ඇඳේ. ඊළඟට මම මේ දෙක යා කරා. ඒ කියන්නේ මෙන්න මේ පටිය මම ඇඳගත්තා. ඔයාලා දෙනකොට කරන්නේ ඔයාලගේ ඩොට් ටික තියෙනවනේ ඩොට් යා කරන්න පුතා. රූල තියලා තිත් යා කරන්න. එතකොට දරුවනේ ඇත්තටම තිත් දෙකක දුරක් ඇඳගත්තාම මේ 20 එනවා. තිත් හතරක දුරක් යා කරපුවම මේ 40 එනවා. පැහැදිලිනේ? ඊළඟට පුතා වම් පැත්තේ කොටසත් අපි අඳිනවා. වම් පැත්ත කොටස අඳින්දි මෙන්න මේ කොටස පුතා 10යි. මෙන්න මේ කොටස 10යිනේ. 10 තමයි මම මෙන්න මෙතන මේ ඇඳලා ඉවර කළේ. ඊළඟට උඩට 10යි. ඔන්න 10ක් ඇඳා. ඊට පස්සේ මේ පැත්තට 10යි. තිත් යා කරන්න දෙන තිත් දෙකක් යා කරනවා. හරි? තිත් දෙකක් යා කරනවා. ඊට පස්සේ දරුවනේ මේ ටික ගත්තා. මේ ටික 20යි. එතකොට තිත් දරුවනේ 3ක් යා වුණාම 20ක දුරක් හැදෙනවනේ. හරි. ඊළඟට මෙන්න මේ ටික ආයෙ තිත් දෙකක් යා කළා. 10යි. මේ ටික ආයෙ දරුවනේ මම තිත් 3ක් යා කරනවා. එතකොට 20ක් එනවා. ඊළඟට මේ ටික යා කළා. ඔන්න පුතේ යට ස්තම්භය හරි. දැන් පුතාලට අර නිදහස් ෂීට් එකක නැත්නම් අර හිස් ෂීට් එකක අඳිනවට වඩා ඔය ඩොට් ෂීට් එකේ අඳින එක ලේසි. තිත් යා කරන්නයි තියෙන්නේ පුතා. තිත් යා කරලා නිවැරදිව රූප මවන්න පුළුවන් ඔය තියෙන කොලේ තුළ. අනතුරුව පුතා මම අඳිනවා මෙන්න මේ මැද ස්තම්භයක් තියෙනවා. මේ පැත්ත 20යි. ඇත්තටම මම මේ සෙන්ටර් එකෙන් අඳින්න යනකොට මෙන්න මේ ස්තම්භයේ මැද දිග 20යිනේ. මේ සම්පූර්ණ පාදයේ 40ක් නිසා මෙයා 20 නිසා වම් පැත්තට 10යි දකුණු පැත්තට 10යි විදියට පුතේ 10 10 කෑලි දෙකක් දෙපැත්තට අතහැරලා දෙන්නේ. එතන 10යි 20යි 10යි කියලා තමයි මේ සටහන තියෙන්නේ. සෙන්ටර් වෙලා. මේ පැත්තෙත් එහෙමයි. මේ පැත්තත් 10යි මේ පැත්ත 20යි මේ පැත්ත 10යි. එහෙම තියෙන්නේ. එතකොට මම අඳිනවා පුතා. හරි. ඔයාලගේ සටහන තුල අඳිනවා සෙන්ටර් කරලා අඳිනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා 10යි මෙතන 10යි කියලා මේ 10 10 කොටුවක් මෙන්න මෙතන මතු කරගත්තා නම් ඒ තුල ඉවර වෙන තැන 20 අඳ ගන්න පුළුවන්. මේ පැත්තට 20යි මේ පැත්තට 20යි උඩට 20යි මෙයා 20යි මෙයා 20යි මේ පැත්ත 20යි මෙයත් 20යි ඊළඟට මෙයා 20යි මෙයා 20යි. ඔන්න මැදදී ස්තම්භය හරි. අනතුරුව පුතා මට මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදේ ඇඳ ගන්න තියෙනවා. ඒ නිසා මම දරුවනේ ආ මෙතන මේ යට කාණුවේ මෙන්න මේ ධාරයේ තියෙනවා. ඒක පුතේ මෙන්න මේ පාදයට සමාන්තරව මම මෙන්න මෙතනින්ද ඇඳ ගන්නවා. ඊළඟට දරුවනේ මෙන්න මේ පාදයට සමාන්තරව අඳිනවා. ඊළඟට මේ පාදයට සමාන්තරව පුතා මම මෙන්න මේක අඳිනවා. පුතාලට ඔන්නෝම ඩොට් එක යා කරලා රූපේ මතු කරගන්න පුළුවන් පුතේ. ඩොට් යා කරලා රූපේ මතු කරගන්න පුළුවන්. හරි? රයිට්. එතකොට දරුවනේ අනතුරුව මේ ඇඳගත්තු රූපසටහනෙහි ඔයාලා පුතා මිනුම් ටික දාන්නත් ඕනේ. මිනුම් මේ රූප සටහනේ දීලා තියෙන විදිහට අපි මිනුම් ටික දාමු මෙන්න මෙහෙම. ඒ කියන්නේ දරුවනේ අපි සීමාන්තරයක අඳිනා මෙන්න මෙහෙම. මේ දෙන්න අතර දරුවනේ ගැප් එක වෙන්නේ 10යි. ඊළඟට පුතා මේ දෙන්න අතර ගැප් එක වෙන්නේ 20යි. මේ දෙන්න අතර ගැප් එක වෙන්නේ පුතා නැවතත් 10යි. අනතුරුව මේ ගැප් එක පුතා 40යි. අනතුරුව මේ ගැප් එක පුතා 20යි. අනතුරුව මේ ගැප් එක පුතා ආපහු 20යි. ඊළඟට මේ ගැප් එකත් පුතා 20යි. ඊළඟට මේ ගැප් එකත් පුතා 20යි. ඊළඟට මෙන්න මෙතන 10 කැලේ දෙකක් තියෙනවා. ඒ දෙක වෙනම ලකුණු කරනවා. මෙන්න මේ උස පමණක් 10යි. පල්ලෙහා තියෙන උස පමණක් 10යි පුතා. ඔන්න පුතා ඔය රූප සටහනේ මිනුම් ටික පැහැදිලිව දාලා අපි සමාංශක සටහන ඇඳා. දැන් පුතාල ළඟ තියෙන ඩොට් ෂීට් එකේ ඔන්න රූපේ පුතා මතු කරලා සීමාන්ත රේඛා ඇඳලා රූප සටහන සම්පූර්ණ කරන්න බලන්න. පුතාල ටග් ගල කරගෙන යම් බලන්න. ඒ වගේම මේ සීමාන්ත රේඛා දාද්දි පුතා මතක තියාගන්න මේ රූපේ ඉඳලා මෙන්න මේ සීමාන්ත රේඛා දාදි මෙන්න මෙතන ගැප් එක පුතා මිලිමීටර එකක් විතර තියෙන්නට වෙනවා. මම මේ ඇඳලා තියෙන නිල් පාට ඉරට තමයි මම සීමාන්ත රේඛාව කියන්නේ. ඒක වස්තුව හම්බ වෙන්නේ නැහැ. වස්තුවට මිලිමීටර එකක් දෙකක් විතර පොඩි ගැප් එකක් තියලා තමයි මෙන්න මේ ඉර ඇඳලා තියෙන්නේ. මේ අඳින ඉරේ අවම දිග පුතා සෙන්ටිමීටර 1යි. ඒ කියන්නේ මිලිමීටර 10යි. ඊට වැඩි වෙන්න පුළුවන්. අඩු කරන්න එපා පුතා. පැහැදිලිනේ? මෙන්න මේ දිග මේ රේඛාවේ දිග මිලිමීටර 10යි. අවම දිග ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. අඩු කරන්න එපා. හැමදෙස්සම මේ රූපයත් එක්ක මිලිමීටර 1ක වගේ පොඩි ගැප් එකක් තියලා දරුවනේ අඳින්න පටන් ගන්න. තේරුණානේ? ඒ වගේමයි මිනුම් දානකොට ඊ හිස් දෙකක් යොදපු රේඛාවක් මගින් තමයි මිනුම් ය දාන්නට ඕනේ. ඒ ඊ හිස් පාට කරන්නත් ඕන පුතා. පැහැදිලිනේ? හරි. ඔන්න ඔය රූපය දරුවනේ සම්පූර්ණ කරන්න දැන් හැමෝම මම විනාඩි 5ක් විතර කාලයක් දෙන්නම් ඉක්මනින් දරුවනේ වැඩ ටික ඉවර කරන්න.
හරි මේ දරුවෙක් අහනවා ඊස අංශක 30ක ආනත තල දෙකක් අඳින්නේ. ඒකත් පුතා නීතිය. මොකද සමාංශක කිව්වහම සම අංශක. එතකොට සමාන කෝණ දෙකක් තමයි එන්නට ඕනේ. මොකද දරුවනේ ඒ සම අංශක විදිහට ගත්තහම අපිට දරුවනේ ඔය අංශක 30ක සම දෙපැත්තෙන් අංශක 30ක් එනවා කියලා කියන පුතා මැද අංශක ඒ කියන්නේ දෙපැත්තෙන් අංශක 30ක් එනවා කියලා ගත්තහම දරුවනේ මැද අංශක 120ක් විතර වෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට පැහැදිලිනේ? මැද අංශක 120ක් විතර වෙනවා. අනේ අංශක 120 පුරාවට තමයි ඔය රූපය අඳින්න තියෙන්නේ. එතකොට අපිට දරුවනේ හම්බ වෙනවා ඇඳුම් වර්ග කීපයක්. ඒ කියන්නේ ඇඳුම් වර්ග කීපයක් දැන් දරුවනේ ඔය සමාංශක රූප ඔය විදිහට එනවා. ඊළඟට දරුවනේ කැබිනට් පෙනුම් සහිත රූප එනවා. ඊළඟට දරුවනේ ද්විමාන රූප කියලා වෙනමම එනවා. ඒ එක් එක් රූප වලට දරුවනේ අදාළ කෝණ වෙනස්. එතකොට සමාංශක රූප වලට අදාළව තිරසත්ක අංශක 30ක් ගන්නවා කියන එක නීතියක්. හරි. රයිට්. ඉක්මන් කළා අඳින්න බලන්න පුතාලා. හරි. මේක දැන් ඇඳලා ඉවරයි එහෙම ඇති මං හිතන්නේ. හුඟක් අය ගෙදරින් මේ වැඩ ටික ඉවර කරලත් ඇති. හරි. වැඩ ඉවර නැති අය එහෙම ඉන්නවද? තව මේක අඳිනා අය ඉන්නවනම් පොඩ්ඩක් මට කියන්න බලන්න අපි අඳිනවා කියලා. වැඩ ඉවර හුඟක් අයගේ. මේක නම් සරල නිර්මාණයක්. රයිට්. හරි. අඳිනවා කියලා කියනවා. හරි. අයික් මං කරන්නකෝ. Right, ik pang karan ne. Hari, hunka kaya kan kiena, yorai kela kiena wa, right, andina wa kela kiena wa, right, hari, ik pang karamoko, tam kipa dene kina wa ge. Meka sarla ni rumane, tam maga putara da puluang ngayo, metering isara da kotastika karagana karagani anne. Hari, metering isara da kotastika karagani anne, beda tika puluang katia. පුළුවන්ම මෙතනින් ඉස්සරහට දේවල් කරගෙන කරගෙන යන්න. පළවෙනි රූප ඉවර නම් පුතාලා දෙවෙනි රූප සටහන දින්න බලන්න. ආපහු ඔය ඩොට් ෂීට් එකේම හරිම සරලයි මේක. අර ඩොට් එක යා කරන්න තියෙන්නේ. එක්සෑම් එකෙදිත් ඔය ඩොට් ෂීට් එක කොහොමම ඔයාලට හම්බ වෙන්නේ. ඒ නිසා අපි ඔය ෂීට් එකේම අඳින්න පුතා ප්‍රැක්ටිස් කරමු. එක්සෑම් එකේදී ඔයාලට සමාංශක රූපයක් අඳින්න ආවොත් ඔය වගේ ඩොට් ෂීට් එකක් ඔයාලට දෙනවා. ඔන්න ඔය ෂීට් එක තමයි දෙන්නේ. ඔය දෙන ෂීට් එකේ තමයි ඔයාලට අඳින්න තියෙන්නේ. හරි. එක්වන් කරන්න බලන්න. Right. ඉක්මන් කරමු අපි. දැන් ඔය අඳින එකත් එක්කම පුතා මතක තියාගන්න අපි මේ වෙනකොට ඔයාලට ආයතන වලට එන්න කියලා දරුවනේ ඔයාලට නිබන්ධන ලබා දීම අපි සිද්ධ කරගෙන යනවා. හැකි හැම කෙනෙක්ම ආයතන වලට ගිහිලා නිබන්ධන ටික ගන්න පුතා. මොකද හේතුව මේ ජූලි මාසය ඇතුළත අපි දරුවනේ ඔයාලගේ පාඩම් තුනක් අලුත් පාඩම් තුනක් අපි ආවරණය කරනවා පහුගිය කාලේ සාකච්ඡා කරපු. මෙන්න මේ පාඩම් තුන. පළවෙනි එක තමයි දරුවනේ. හරි. පළවෙනි එක තමයි අපි ආවරණය කරනවා දරුවනේ. ඉංජිනේරු ප්‍රමිති පාඩම. දෙවෙනි එක තමයි මිනුම් උපකරණ පාඩම. තුන්වෙනි එක තමයි දරුවනේ සර්වේ පාඩම, බිම් මැනීම පාඩම. පැහැදිලි? ඔන්න මේ පාඩම් තුනම අපි මේ ජූලි මාසෙ ඉවර වෙන කලින් ඔයාලට ලබා දීම සිද්ධ කරනවා. පැහැදිලි? හරි. ඒ නිසා ඔයාලට ඒ අවශ්‍ය නිබන්ධන පව අපි ඔයාලගේ නිබන්ධන කට්ටල වලට දාලා තියෙනවා. දැන් සමහර දරුවෝ මට කතා කරලත් අහනවා සර් අපි ගිය පාර කොරෝනා වලදී කරපු පාඩම් වල ටියුට් එකක් දාලා තියෙනවා කියලා. ඇත්තටම මම එහෙම දාලා තියෙන්නේ මට අර තෝරාගෙන බේරාගෙන නිබන්ධන ලබා දෙන්න බැරි නිසා හැමෝටම මේ නිබන්ධනේ දීලා තියෙනවා. අලුතෙන් නිබන්ධනේ හම්බුණත් කමක් නැහැ. පහුගිය කාලේ නිබන්ධන ලබා ගත්ත දරුවන්ටත් අලුත් නිබන්ධන හම්බෙලා ඇති. එහෙමනොත් ඔයාලට දරුවනේ ලෙසන් එක දෙන වෙලාවේ අලුත් නිබන්ධනේ ආය අලුතෙන්ම ඉගෙන ගන්න උත්සාහ කරන්න. මොකද ඒ ලෙසන් එකම තමයි ඉගෙන ගන්න වෙන්නේ. අලුතෙන් ආය පාරක් ඉගෙන ගන්න. මොකද වැඩිපුර ඉගෙන ගත්තා කියලා ඔක ඔයාලට වැඩි වෙන්නේ නැහැ. ආය මතක් වීම සිද්ධ වෙයි. මේ මාසේ ඇතුළත දරුවනේ ඔය පාඩම් තුන ආපහු ඔයාලට ලබා දීම කරනවා. හරි. මොනවද පාඩම් තුන? ඉංජිනේරු ප්‍රමිති පාඩම, ඒ වගේම බිම් මැනීම පාඩම, සම්මත මිනුම් පාඩම. පැහැදිලිනේ? ඔය පාඩම් තුනේම අපි දරුවනේ නැවත විකාශයක් වලට ලබා දෙනවා. ඊට අදාළ නිබන්ධන ටික තමයි අපි ඔය ලබා දීම කළේ. එතකොට මේ මාසේ ඇතුළත ඔය වැඩ සියල්ලක්ම ඉවර වෙනවා. එතකොට සිලබස් එකේ තියරි පන්තියේ අපිට ඉතිරි වෙන්නේ TDS පාඩමයි, ඒ වගේම දරුවනේ කසල කළමනාකරණය සහ අපවහනය කියන පාඩමයි අපිට ඉතිරි වෙන්නේ. හරි. එතකොට මේ දෙක සරල පාඩම් දෙකක්. එතකොට මේ දෙක දරුවනේ අපි ඊළඟ මාසෙ තුල සාකච්ඡා කරන. මොකද ඉලෙක්ට්‍රොනික්ස් වල තව දවස් දෙකක් තියරි පන්තිය කරන්න වෙයි. එතකොට වැඩි ඉවර වෙයි බොහෝ විට. එතකොට දරුවනේ පාඩම් දෙකයි අපිට ඉතිරි වෙන්නේ. මේ පාඩම් දෙකත් ඔයාලගේ ගානට දරුවනේ අපි වැඩ ටික ඉවර කරනවා ගැටලුවකින් තොරව. හොඳයි. ඒ නිසා
පුනරීක්ෂණ පන්තිවල දරුවනේ ඊළඟ සතියේ අපි ඔයාලට දරුවනේ ලියවන පට්ටලය ගැන සාකච්ඡාව කරනවා රිවිෂන් පන්තියේ. එතකොට දරුවනේ ඊළඟ සතියේ අපි ලියවන පට්ටලය ගැන කතා කරනවා. ඒ කියන්නේ අදවිල බදාදා හෙට කුරුණෑගල ළමයිගේ රිවිෂන් පන්තිය, අනිද්දා කැන්ඩියුල ළමයිගේ රිවිෂන් පන්තිය තියෙනවා. එතකොට හෙට පන්තියේදී මම දරුවනේ ලියවන පට්ටලය ගැන ඩොකියුමන්ට් එකක් ඔයාලට දීලා තියෙනවා ඩොකියුමන්ට් සෙට් එකේ. ඒ කියන්නේ ඔයාලගේ රිවිෂන් පේපර් සෙට් එකේ. හෙට දරුවනේ අපි ලියවන පට්ටලය සාකච්ඡා කරලා දරුවනේ ඔයාලට දීලා තියෙන පේපර්ස් වල දරුවනේ 7 වෙනි පේපර් එකයි 9 වෙනි පේපර් එකයි හෙට දවස් අපි අහවර කරනවා. 7 9 පේපර්ස් දෙකට උත්තර ලියාගෙන දරුවනේ සෙට් වෙන්න හෙට පන්තියට රිවිෂන් පන්තියට මම මේ කිව්වේ. හරි? නිබන්ධන ලබා ගත්තේ නැති දරුවෝ ඉන්නවා නම් අද දවස් ඇතුළත පන්ති ඉවරලා ඔයාලා නිබන්ධන ලබා ගන්න උත්සාහ කරන්න. හෙට පන්තියට ඉදි ඔය දේවල් ඔයාලා අතේ තියෙනවා නම් වඩාත් පහසුයි. හරි? හොඳයි. රයිට්. අපි දරුවනේ ඔන්න පළවෙනි ගැටලුවට විසඳුම් ටික හොයාගෙන ඉවර නිසා මම එතනින් මේ වැඩේ නතර කරනවා. හරි. ඊට පස්සේ මම එනවා දෙවෙනි රූපයට. හරි. තව මේකේ ලියන්න දරුවෝ ඉන්නවා නම් මම හිතන්නේ රයිට් වැඩේ ඉවරයි කියලා කියනවා. රයිට්. 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 ඊට පස්සේ මම එනවා පොතා දෙවෙනි රූප සරහනට. දෙවෙනි රූප සරහනේ පොතා තියෙන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනි එක ඉවර නැති කෙනෙක් ඉන්නවනම් මේක ස්ක්‍රීන් ෂොට් එකක්වත් ගහගන්න. එතකොට ලේසි අඩුපාඩු තියෙන කෙනෙක් ඉන්නවා නම්. මම දෙවෙනි සරහනට එනවා පොතා. දෙවෙනි සරහන දෙන්නේ මෙන්න මෙහෙමයි. මෙයා දීලා කියනවා මෙයාගේ සමාංශක පෙනුමක් දෙන්නට කියලා. මේකත් හරිම සරලයි. කලින් වගේම දරුවනේ තිරස් රේඛාව ඇඳලා දෙපැත්ත අංශක 30ක ආනත රේඛා දෙක ඇඳ ගන්නවා. ඔක ලේසි. හරි? එතන මේ අංශක දැන් 30ක ආනත රේඛා දෙක ඇත්තටම ඔයාලට exam එකේදී නම් drawing sheet එකක ඇඳලා දෙනවා ඔයාලට. ඔය මම දුන්නේ dot sheet එකක් ඔයාලට දීලා තියෙන්නේ මැද තිත් තිත් තියෙන ඔන්න ඔය sheet එක තමයි exam එකේදී ඔයාලට දෙන්නේ. ඒ නිසා අපි මේ line ඇඳ ඇඳ දඟලන්න දෙයක් නැහැ. මේක print කරපු කොලේකම අපිට දෙනවා. ඒ කොලේම තමයි මම ඔයාලට දීලා මේ practice කරන්න දීලා තියෙන්නේ. එතකොට පුතා ඒ සටහන තුල dot ටික යා කරලා තමයි සටහන අඳින්න තියෙන්නේ. දැන් බලන්නකෝ මේ සටහනේ අපි මෙතනනේ මුල්ලට ගන්නෙ. මෙතන මෙයා වටා තමයි අපි රූප සටහන සම්පූර්ණ කරන්න යන්නේ. මෙන්න මේ පැත්ත. දැන් මෙන්න මේ පැත්ත ගත්තට පස්සේ මේ පැත්තේ දරුවනේ ගැප් එක වෙන්නේ අපිට ওই දීලා තියෙන සටහනේ ආකාරයට මෙන්න මේ පැත්ත වෙන්නේ පුතා 30යි. මේ පැත්ත වෙන්නේ කීයද? 70යි. එතන මේ පැත්ත 30යි වම් පැත්ත 30යි දකුණු පැත්ත 70යි. හරි? අන්න ඒ දෙක මම වෙන්නේ මෙහෙම සලකුණු කරනවා. කොහොමද මම සලකුණු කරන්නේ? මෙන්න මේ පැත්ත 30යි මේ පැත්ත 70යි. මම මුලින්ම පුතා මේ සටහනේ මම අඳිනවා පුතා 70ක දිග රේඛාව 70ක දිග රේඛාව. එතකොට ඔයාලා ගන්න කොටු ඩොට් දෙකක් අතර දුර මිලිමීටර 10ක් කියලා ගන්න. පැහැදිලිද? එතකොට කොටු දෙකක් අතර දුර මිලිමීටර 10ක් කියලා අරගෙන දරුවනේ මිලිමීටර 70ක දුර කොටු ගණන් කරලා ඇඳ ගන්න. ඒ කියන්නේ අර 32ක් අතර දුර මිලිමීටර 10ක් කියලා ඒ වගේ 7ක් ගන්න. එතකොට හරි. රූලෙන් මනින්න එපා. ඩොට් ගණන් කරලා ගන්න. එතකොට ලේසි. ඩොට් ගණන් කරලා ගන්න. ඩොට් දෙකක් අතර ගැප් එක මිලිමීටර 5යි. හරි සෙන්ටර් එක මිලිමීටර 5 එහෙම යන්නේ. පැහැදිලිද? ඩොට් දෙකක් අතර ගැප් එක මිලිමීටර 5යි. සෝරි ඩොට් දෙකක් අතර සෙන්ටර් එක මධ්‍ය ලක්ෂය 5යි. ඩොට් දෙකක් අතර සම්පූර්ණ දිග මිලිමීටර 10ක් කියලායි ගන්නෙ. පැහැදිලිනි? හරි. එතකොට මේ පැත්ත ගත්ත 70ක් කියලා. ඊට පස්සේ පුතා මේ පැත්ත ගන්නවා 30ක් කියලා. එතනින් එහාට ඔයාලට පුතා මේ රූප සරණ සම්පූර්ණ කරන්න පුළුවන්. හරි? ඊළඟට පුළුවන් ගැට්ටේ වැඩ ටික කරගෙන යන් අපි. නැත්ත වෙලා යනවනේ. ඊළඟට මෙයාගේ මෙන්න මේ උස දැන් මෙන්න මේ මුළු උස 50ක් වෙනකොට මෙන්න මේ කොටස විතරක් 30යි නම් මේ කොටස 20ක් වෙනවා. ඒ නිසා මම මේ කොටස අඳිනවා 20යි. ඊට පස්සේ පුතා මේ කොටස අඳිනවා 50යි. මේ මුළු කොටස 50ක් වෙනවනේ. ඊළඟට දරුවනේ මේ මුළු කොටසත් 50ක් කියලා අඳිනවා. ඊළඟට වෙන්නේ මේ කොටස වෙන්නේ 40යි. 40යි. ඊළඟට මේ කොටස වෙන්නේ 20යි. ඒ අඳින්නේ අර ඩොට් එක යා කරන්න. එතකොට ලේසි. ඩොට් එක යා කරගත්තා නම් ලේසි. ආයෙ අර වෙනදා අපි දැන් ප්ලේන් ෂීට් එකේ හිස් කොලේ අඳිනකොට විහිදි චතුරස්‍ර තියාගෙන සමාන්තර රේඛා ඇඳගෙන ටිකක් වැඩ වැඩි වුණානේ. නමුත් එක්සෑම් එකේදී එච්චර වැඩ වැඩි වීමක් වෙන්නේ නැහැ. ඩොට් එක යා කරන්න තියෙන්නේ ලස්සන රූප සරණ ලැබෙනවා එතකොට. හරි? මෙයා 20යි. ඊට පස්සේ පුතා මෙන්න මේ දිශාවට. ඒ කියන්නේ මෙන්න මෙයාට සමාන්තර මේ වෙන මේ ලයින් එක අඳිනවා. මේ පැත්තත් අතර 40යි. ඊට පස්සේ දරුවනේ මෙතනින් උඩට යන්නේ මේ ටික 30යි. මේ ටිකත් පුතා 30ක් වෙනවා. ඊළඟට මේ ටිකක් 30ක් වෙනවා. ඊළඟට මෙන්න මේ ගැප් එක වෙන්නේ පුතා 10යි. කොටු දෙකක් අතර දිත්ති දෙකක් අතර දොරයි එන්නේ 10යි. අනතර පුතා මෙයා මෙහෙම ජොයින් කරනවා. ඊට පස්සේ මෙයා මෙහෙම ජොයින් කරනවා. ඊට පස්සේ මෙයාලා මෙන්න මේ විදිහට පුතා සම්පූර්ණ කරගෙන යනවා. මේක 70යි. ඊට පස්සේ මේ ටික 30යි. ඊළඟට පුතා මෙන්න මෙතන ආපහු 20ක් වෙනවා. ඔන්න රූපය හරි. ඇඳගත්තු රූපය තුල පුතා මිනුම් දාන එකත් හරිම වැදගත්. මිනුම් දාදී සීමාන්ත රේඛා යොදනා මෙන්න මෙහෙම
මෙතනයි මෙතනයි දැම්ම මේ මුළු දිග පුතා 70යි රයිට් ඔය විදිහට දානවා ඊළඟට පුතා මේ මුළු දිග පුතා ඇවිල්ලා මිලිමීටර 30යි ඒක ඔය විදිහට එනවා ඊට පස්සේ පුතා මෙන්න මේ දිග වෙන්නේ 50යි රූපේ තියෙන විදිහටම අපි මිනුම් ටික දාමු මෙතන පුතා මිලිමීටර 50යි ඊළඟට මෙන්න මේ ගැප් එක වෙන්නේ පුතා මිලිමීටර වලින් 30යි අන්න මෙතන තියෙන මිලිමීටර 30ක් ඊළඟට පුතා මෙන්න මේ ගැප් එක වෙන්නේ මිලිමීටර වලින් 20යි රයිට් ඒ වගේම මේ ගැප් එක වෙනවා මිලිමීටර වලින් පුතා 40ක් ඔන්න සටහන තුළ ওই ටික පුතා රූපණය කළා පැහැදිලිනේ ඔන්න අපි වැඩේ ඉවර කළා පැහැදිලිද දරුවන්ට හරි එහෙනම් පුතාලා පැහැදිලිව මේ රූප සටහන සම්පූර්ණ කරගෙන අහවර කරගන්න හරි ඔයාලගේ ඩොට් ෂීට් එකේ ඔය ස්ටිට් ටික යා කරන්න ලස්සනට රූප සටහන එනවා හරි බලන්න වැඩ ඉවර අය ඉන්නවද කියලා මේක ගෙදරින් හරි කරලා ඉවර නම් හොඳයි රයිට් හරි දරුවෙක් කනස ස්කේල් අපි ගන්න ඕනද සර් ඩ්‍රෝවින් එකට නැත්නම් ස්කේල් එක දෙනවද ඩ්‍රෝවින් එකේ ස්කේල් එක දෙනවා හුඟක් කලකට දෙන්නේ එකට එක පරිමාණයට අඳින්න කියලා හරි අපි මේ ඇඳලා තියෙන්නේ එකට එක පරිමාණයට එකට එක පරිමාණයට අපි ඇඳලා තියෙන්නේ එහෙම නැත්නම් ස්කේල් එක දෙනවා යාලා හරි හරි හුඟක් අය ඉන්නවා ගෙදරින් කලා කියලා රයිට් හොඳයි හරි කොහොම හරි වැඩ ටික වෙන්නටයි ඕනේ හරි අඩුපාඩු තියෙන දරුවෝ ඉක්මනින් පිළියෙල කරගන්න අද අපේ හිරුණි ඉන්නවනේ හිරුණි ජයසිංහ ඉන්නවනේ ක්ලාස් එකේ හිරුණි වැඩි ඉවර කරාද පුතේ හිරුණි වැඩි ඉවර කරාද නැද්ද හරි වැඩ හුඟක් ඉවර කරන්න පුළුවන් හුඟක් ආයිට මං හිතන්නේ හරි ආරයිට් හරි ඕ ආරයිට් හරි හරි ආ ඉන්නවනේ හිරුණි හරි හොඳයි රයිට් දැන් දෙවෙනි කොටස ඉවර කට්ටිය තුන්වෙනි රූප සරණේ පටන් ගන්න හරි දෙවෙනි රූප ඉවර කට්ටිය තුන්වෙනි රූපේ පටන් ගන්න මේකේ අර ඩොට් එක යා කරලා අඳින්න තියෙන සටහන හරිම ලේසි හරි එඳගන්න බැරි වෙච්ච කෙනෙක් එහෙම ඉන්නවනම් මේක ස්ක්‍රීන් ෂොට් එකක් එහෙම ගහගන්න එතකොට ලේසි ඔයාලට වැඩ ටික කරන්න හරි පුළුවන් අය ට්‍රයි කරන්න වැඩ ටික අහවර කරගන්න අනිත් අය ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න පුළුවන් පුළුවන් කොටස් ටික කරගෙන යන්න අපි රයිට් හොඳයි අපි පුතා තවත් ගානකට යමුද තව අඳින කට්ටිය ඉන්නවද අඳිනයි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න නැත්නම් අපි ඉස්සරහට යමු අඳිනයි ඉන්නවද හරි එක්මන් කරන්න පුතාලා හරි ඉක්මන් කරන්න පුතාලා ඉක්මන් කරන්න හරි රයිට් අදරුවේ කනස මිනුම් දානකොට ඩ්‍රෝවින් එක ඇතුළෙම තියෙන මිනුම් ඒ විදියටම දැම්මට අවුලක් නැද්ද නෑ පුතා ඩ්‍රෝවින් එකක් ඇතුළේ මිනුම් දාන්න එපා දැන් මම මේ කරලා තියෙන ඩ්‍රෝවින් එක ඇතුළේ නෙමෙයි පුතා මේ මිනුම් දාලා දෙන්නේ හරි එතකොට ඔයාලට දැන් මේ පේනවා මම මේ මිනුම් දානකොට මේ ඩ්‍රෝවින් එක ඇතුළේ නෙමෙයි පුතා තියෙන මිනුම් ටික මොකද හේතුව මේ මම බෙන්නේ මෙහෙම මේ සීමාන්ත රේඛාව ඇඳලා මම මේ රූප සටහනෙන් එළියට එළිය තලයකට තමයි මේ 20 කියලා අරගෙන දාලා තියෙන්නේ මේ රූපේ ඇතුලේ නෙමෙයි මේ තියෙන්නේ රූපෙන් එළිය තලයකට මේ මෙන්න මේ රේඛාව වලට සමාන්තර රේඛා දෙකක් ගලත් මං එළියට අරගෙන තියෙන්නේ මෙතනත් රූපේ මැද නෙමෙයි මේ 40 ලකුණු කරලා තියෙන්නේ මෙතනින් මම වෙන්නේ මේ ධාර වලට සමාන්තරවම තමයි මේ
සීමාන්තරයක එළියට දික් කරලා තියෙන්නේ. එහෙම කරපු තලයක තමයි මම මේ 40ක් කියලා දාලා තියෙන්නේ. පැහැදිලිනේ? එහෙම නැතුව මේ අර රූපයේ මැද නෙමෙයි මේ මිනුම් දාලා තියෙන්නේ. සමහර රූපයක මැද මිනුම් දාන්නේ නැහැ. ඒක නීතියක්. රූපයේ තලයෙන් එළියට මම රේඛා ඇඳලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. හරි? හොඳයි. රයිට්. අපි මේ පුතා තුන්වෙනි සටහනට තුන්වෙනි රූප සටහනට මේකේ අඩපාඩු තියන අය ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි මේක දරුවනේ තියාගෙන ඒ අනුව රූපය සම්පූර්ණ කරගන්න. හරි. තුන්වෙනි රූප සටහනට මම එනවා. තුන්වෙනි සටහන ඉදපතා වලට දෙන්නේ මෙන්න මෙයා. දැන් මෙයාට අදාළව අපි සමාංශක රූප සටහන අඳිනකොට මෙතනදිත් ඔයාලට අර ඩොට් ෂීට් එක ගත්තා නම් ලේසි. තිත් සහිත ෂීට් එක අතර ගත්තා නම් හරි. මේ තිත් සහිත ෂීට් එක අතර අරගෙන එයාගේ පුතා ඔයාලට දීලා තියෙනවනේ මෙන්න මේ තිරස් රේඛාව යංශක 30ක රේඛා ආනත රේඛා දෙකයි දීලා තියෙනවනේ. දැන් මෙයා මත තිත් ටික යා කරලා රූපේ මතු කරන්න ගත්තා නම් හරි පුතා. තිත් ටික යා කරලා රූපේ මතු කළා නම් හරි. පැහැදිලිනේ? හොඳයි. දැන් බලන්නකො මේ රූපයේ මේ පැත්තේ පුතා 40යි. මේ පැත්ත 40යි. උස පැත්ත 50යි. පැහැදිලිද? හරි. එතකොට මේ දිග 20යි මේ ગેප් එක 10යි. ඔච්චරනේ දීලා තියෙන්නේ. දැන් ඉතින් මේක මතු කරමු. ඩොට් යා කරලා මේ රූපේ මතු කරමු. හරිම සරලයි ওই ඩොට් ෂීට් එකේ රූප අඳින්න යනකොට. පැහැදිලිනේ? තිත් සහිත ෂීට් එකේ රූප අඳින එක හරිම සරලයි. දැන් අපි මෙහෙම කරනවා. මෙයාගේ පුතා වම් පැත්තට මෙන්න මෙතන තියෙන 40යිනේ. ඒ නිසා වම් පැත්තරමම 40ක රේඛාවක් අඳිනවා. ඒ කියන දරුවනේ මේ වම් පැත්තට දරුවනේ මම 35ක් අරගෙන යා කරනවා. 35ක් අරගෙන යා කරද්දී මැද එනවා දරුවනේ ગેප් 4ක්. 35ක් ගත්තහම මැද ગેප් 4ක් තියෙනවනේ. ඒ ગેප් 4 තුල මිලිමීටර 40ක් නිරූපණය වෙනවා. ඊට සමම දකුණු පැත්තට 35ක් අරන් දරුවනේ 35ක් යා කරගන්නවා. එතකොට මැද ગેප් 4ක් තියෙනවා. එතකොට මිලිමීටර 40 හරි. අනතුරුව දරුවනේ මම 32ක් යා කරනවා. මෙන්න මේ උඩ පැත්තට. එතකොට දරුවනේ මිලිමීටර මට 10ක ગેප් එකක් එනවා. අනතුරුව දරුවනේ මම මේ පැත්තට මිලිමීටර 10ක ગેප් එකක් නැත්තම් දුරක් ගන්නවා. 32ක් අතර දුර සලකුණු කරා නම් හරි. අනතුරුව පුතා මම මෙන්න මේ උස ගන්නවා මිලිමීටර 50ක් වෙන්න. මෙයා මිලිමීටර 50යි. ඊට පස්සේ මම මේ ටික යා කරගන්නවා. යා කරලා ඉවර වෙලා පුතා මම මෙන්න මේ දුර සලකුණු කරනවා. මෙතෙන්ටම ජොයින් කරන්නේ නැහැ. මගක් ජොයින් කරලා නතර කරනවා. මොකද හේතුව මෙන්න මෙයාගේ මුළු දිග වෙන්නේ මේ ටික 40යි. මේ ටික 40යි. මෙතන 10ක් ඇරුණාම ඉතිරි ටික කීයද? 30යි. ඇත්තටම මෙන්න මේ දිග වෙන්නේ 30යි. අනතුරුව දරුවනේ මම මෙයාට සමාන්තර වෙන්න මෙයා දික් කරලා මෙතනින් දරුවනේ මිලිමීටර 10ක දුරක් සලකුණු කරගන්නවා. අනතුරුව දරුවනේ මම මෙන්න මෙයාට සමාන්තරව මෙන්න මේ ලයින් එක අඳිනවා මිලිමීටර 40ක් දුරට. මෙයත් 40යි. මේ ටික දරුවනේ මිලිමීටර 10කින් ලකුණු කරනවා. අනතුරුව මම කරනවා පුතා මෙන්න මේ දිග වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දිග. මේ දිග වෙන්නේ පුතා කොච්චරද කියලා අපිට දීලා නැහැ. හැබැයි ඔබ ගන්න මෙන්න මේ ગેප් එක 10ක් කියලා. එතකොට ලේසි මේක අඳින්න. මෙන්න මේ ગેප් එක 10ක් කියලා ගන්න. මේ මුළු දිග 30යිනේ. මෙතන ગેප් එක 10ක් ගීපම් මෙන්න මේ ગેප් එක එන්නේ 20ක් කියලා. එතකොට මෙන්න මේ රේඛාව 20ක් වෙන්න බාඳිනවා. මෙයා 20යි. ඊට පස්සේ පුතා මෙන්න මෙයා යා කරනවා. ඊට පස්සේ මේ පැත්තට 20ක් ගන්නවා. ඊට පස්සේ මෙයා මෙහෙම යා කරනවා. මොකද මේ දිග 20ක් වෙලා තියෙන නිසා. අනතුරුව පුතා මෙයා මෙහෙම ස්තම්භ යා කරලා මෙතනින් පුතා අපි ඊළඟට කරනවා මෙන්න මේ ගැට්ට නිරූපණය කරනවා. මෙතනත් පුතා මිලිමීටර 10ක් වෙන්නේ. අනතුරුව දරුවනේ මෙන්න මේ දුර අපි පල්ලෙහාට දරුවනේ සලකුණු කරනවා. මෙයා පුතා මේ පැත්තට සලකුණු කරනවා. ඔන්න මේ සටහන මම ඇඳ දරුවනේ සමාංශක පෙනුමට. පුතාලට මේක හරිම සරලයි. ඩොට් එක යා කරන්න තියෙන්නේ. චිත් ටික යා කරගත්තා නම් ලස්සනට රූපයක් එනවා. ඕක ඔයාලට නෙමෙයි ඔය දෙක වසර තුන වසර ළමයෙකුට කිව්වත් ලස්සනට පුතා මේ නිර්මාණය කරලා දෙයි. මොකද ඒ දරුවෙකුටත් මේක කරන්න පුළුවන්. ඔය තිත් යා කරන වැඩේ හරිම සරලයි. ඊළඟට ඔබ පුතා මෙන්න මේ රූපයේ සටහන් වන ආකාරයට මිනුම් ටික රූපයට එළියෙන් දරුවනේ සීමාන්ත රේඛා ඇඳලා ඒ මත පුතා ලකුණු කරන්න උත්සාහ කරන්න. එතකොට පුතා මෙතනදී මෙන්න මේ ગેප් එක මෙන්න මේ එළියෙන් තියෙන ગેප් එක වෙනවා පුතා 50ක් මිලිමීටර. ඒ වගේම දරුවනේ මෙතනදී මෙන්න මේ මැද තියෙන ગેප් එක වෙනවා මිලිමීටර වලින් පුතා 20ක්. ඊළඟට මෙන්න මේ ગેප් එක වෙනවා මිලිමීටර වලින් පුතා 10ක්. අනතුරුව දරුවනේ මෙන්න මේ පල්ලෙහෙන් තියෙන ગેප් එක වෙනවා මිලිමීටර වලින් පුතා 40ක්. ඒක සලකුණු කළා. අනතුරුව මෙන්න මේ දුර වෙනවා පුතා නැවතත් මිලිමීටර වලින් 40ක්. ඔන්න ඔය ටික පුතා වාලග රූපයේ සලකුණු කරනවා නම් ඔබ නිවැරදියි පුතා. හරි. රයිට්. හරිම සරලයි මේ සමාංශක රූප නිර්මාණය. මතක තියාගන්න පුතා විභාගයේදී ඔයාලට ওই සමාංශක රූප අඳින්න දෙනකොට මම අර කලින් කියපු විදියටම සහිත ෂීට් එකක තමයි දෙන්නේ ඔයාලට. ඩොට් ෂීට් එකක දෙන්නේ. ඔයාලට දරුවනේ ආනත තලයක් print කරලාම දෙනවා. ඒ මත රූපණීය කරන්නයි ඔයාලට තියෙන්නේ. හිස්කොලයක නෙමෙයි අඳින්න දෙන්නේ. හරි. රයිට්.
දැන් ඔය හිස්කොලේ කඳින වැඩේ ටිකක් සංකීර්ණයි. ඒ නිසා ඔයාලට ඒකත් සරල කරලා තමයි විභාගෙදි ලබා දෙන්නේ. ඒ නිසා ඩ්‍රෝවින් ගාන හරිම ලේසියි. හරි. අඩුපාඩු තියෙන දරුවෝ ටික ඉක්මනින්ම මෙයාව පිළියෙල කරගන්න. වැඩ ඉවර කට්ටිය එයාගේ හතරවෙනි රූපෙටත් එන්න. වැඩ ඉවර කට්ටිය හතරවෙනි රූපෙටත් එන්න. හරි. දැන් ටක් 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 ගාලා කරගෙන කරගෙන යන්න. Right. පුළුවන් තරම් ඉක්මනින් අපි ඉවර කරන්න උත්සාහ කරමු. හරි. Right. ඉක්මන් කරන්න දරුවනේ. හොඳයි. දැන් මේ දවස්වල දරුවනේ ඔක අඳින ගමන් කතා කරමුකෝ අපි ටිකක්. දැන් පුතාල මේ දවස්වල මං හිතන්නේ හොඳට වැඩ කරනවා ඇති, මහන්සිලා පාඩම් කරනවා ඇති, පාඩම් කරන නිදහස තියෙනවා. හරි. මං හිතන හුඟක් අය ඇලි වෙනකන් හරි වැඩ කරනවා ඇති. පුළුවන් උපරිමයෙන් තම තමන්ට දරන්න පුළුවන් ධාරිතා වලින් පුතාල වැඩ ටික කරගන්න. විභාගේ නම් කොහොමත් ඔක්තෝබර් මාසෙ තියෙන එකක් නැහැ. ඔක කොහොමත් කල්යාවි. මොකද මේ තියෙන තත්ත්වයක් එක්ක මං හිතන්නේ බොහෝ විට කල්යයි කියලා. නමුත් අපි ඔක්තෝබර් මාසෙ විභාගේ තියෙනවා කියලා හිතාගෙන වැඩ කරගෙන යමු. හරි. කොහොමද දරුවනේ දැන් අපි ලබන මාසේ කියලා කියන්නේ අගෝස්තු මාසේ ඉවර වෙද්දී අපි දරුවනේ සිලබස් එක ඉවර කරනවා බොහෝ විට වලක තියරි පන්තියේ. මොකද විභාගයේ දරුවනේ ඔක්තෝබර් තියෙනවා කියලා හිතන අපි වැඩ ටික කරගෙන යන නිසා. ඒ වගේම දරුවනේ රිවිෂන් පන්තියේ අපි දරුවනේ එදිනෙදා ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ වගේම ලබන සතියේ ඉඳලා දරුවනේ අපි මේ පන්තියේ කියන්නේ මේ බදාදාමේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එකේ සාකච්ඡා කරන්නේ පාස් පේපර්ස් ගණන් ටික. මම ගෲප් එකේ දානවා මේ දරුවනේ ලබන සතියේ දිද වෙද්දී ඔයාලට දරුවනේ බදාදාට ඕනේ ડોකියුමන්ට් සෙට් එක දානවා පාස් පේපර්ස් ගණන් නිසා. ඔයාලා ළඟ පාස් පේපර්ස් බුක් තියෙනවා නම් ඒ පොත්වල ප්‍රශ්න තියෙන නිසා දාන ડોකියුමන්ට් print out නොගත්තත් කමක් නැහැ. අවුරුද්ද ලියලා ඔයාලට උත්තර ටික ලියන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. මොකද දරුවනේ පාස් පේපර්ස් ගණන් පැහැදිලි කිරීම කරන්නට වෙනවා 2020 දක්වාම. ඒ නිසා ඒ සියල්ලක්ම අපි මේ බදාද ක්ලාස් එකෙන් තමයි සාකච්ඡා කරන්නේ. ඒ කතා කරන බදාද ක්ලාස් එකේ රිපීට් එකක් මම සවුඳ දවසේ දෙනවා. හරි. ඒ නිසා බදාද දවසේ සමහර විටෝ දැන් ඉස්කෝලේ පන්ති තියෙන දරුවෝ ඉන්නවා, වෙනත් පන්ති තියෙන දරුවෝ ඉන්නවා අද දවසේ. ඒ නිසා ඒ අයට සමහරලාට මේකට සම්බන්ධ වෙන්න බැහැ කියපු දරුවෝත් ඉන්නවා. ඒ අය සඳහා ඒ අය වෙනුවෙන් දරුවනේ අපි පාස් පේපර්ස් ගණන් සාකච්ඡා කරන නිසා ඒක රිපීට් එකක් දරුවනේ බදාද ක්ලාස් එකේ රිපීට් එකක් ඊට පස්සේ සතියේ සඳුදාට අපි ලබා දීම සිද්ධ කරනවා. හරි. ඔන්න ඔය විදිහට වැඩ ටික සිද්ධ වෙන්නේ. හරි. හොඳයි. හරි. ඉක්මන් කරන දරුවනේ. Right. තව මේක අඳින අය ඉන්නවද? නැහැ නේද? මම හිතන වැඩි ඉවර ඇති මේක සරල නිර්මාණයක්. තව අඳින අය ඉන්නවද පුතාලා? හරි. කවුරුත් රිප්ලයි නැති නිසා මං හිතන්නේ අඳින්නේ නැහැ කවුරුත්. හරි. මම එන්න පුතා එයාගේ හතරවෙනි රූප සරහනට එනවා. මෙයාගේ වැඩි ඉවර නැති කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා මේක තියාගන්න. එතකොට ඔයාලට ගෙදරින් මේක අඳ ගන්න පුළුවන්. හරි. හොරයි. හතරවෙනි රූප සරහනට එනවා පුතා. හතර රූප සරහන. හතර රූප සරහන පුතා දෙන්නේ මෙන්න මෙහෙමයි. මේ දීලා මේ සටහන දීලා අපිට කියනවා මෙයාව සමාංශක පෙනුමක් මෙයාගේ සමාංශක පෙනුම අඳින්නට කියලා. දැන් මෙයාගේ සමාංශක පෙනුම අඳින්දි පුතා. හරි. මෙයාගේ සමාංශක වෙනම අදිද්ද පුතා අපිට මේ මෙන්න මෙහෙම දෙයක් හැංගෙනවා. මොකක්ද අපිට හැංගෙන්නේ? මේ සමාංශක වෙනම අදිද්දි ඩ්‍රෝවින් ෂීට් එකේ අපිට දරුවනේ තිරස් ආනද තල දෙකක් තිරස් තලයක් ආනද තල දෙකක් දීලා තිබුණොත් ගැටලුවක් නැහැ. තිත් ටික යා කරගෙන ලස්සන අඳින්න පුළුවන්. එහෙම නැති වුණොත් තමයි ටිකක් සංකීර්ණ වෙන්නේ. නමුත් විභාගෙදී ඔයාලට දෙන්නේ print කරපු ෂීට් එකක්. අපි ওই දීලා තියෙන ෂීට් එක වගේ එකක්. ඒ නිසා අපි ඒකම මේ සටහන අඳින්න අපි ප්‍රැක්ටිස් කරමු. ඒක වඩාත් හොඳයි. තේරුණානේ? හරි. එතකොට පුතා මෙන්න මෙහෙමයි සටහන නිර්මාණය කරන්නට වෙන්නේ අපිට. මේ දීලා තියෙන සටහන තුල තිරස් තලය මත ආනත තල දෙක අපි අඳගෙන තියෙනවා. ඔයාලගේ ડોකියුමන්ට් එකේ දීලා තියෙනවා. හරි? හරි. දැන් යම් විදියකින් ඔය කොළ ටික print out ගත්ත නැති කෙනෙක් එහෙම ඉන්නවා නම් අද ක්ලාස් එකට ඔහොමම සම්බන්ධල අහගෙන ඉන්න මම සඳුදා මේක රිපීට් එක දානකොට අවශ්‍ය කොළ ටික print out අරගෙනම ඔයාලා දරුවනේ පාඩමට ලෑස්ති වෙන්න සඳුදා හරියට මේක කරන්න ප්‍රැක්ටිස් කරලා. පැහැදිලිනේ? අද බලාගෙන ඉන්න උපකරණ ඒ කියන්නේ ඔකල නැති අය ඉන්නවා නම්. හරි. එතකොට පුතා මෙයාගේ මෙන්න මේ තලයේ වෙන්නේ 70යි. මෙයා 70යි. මෙන්න මේ පැත්ත පුතා වෙන්නේ 40යි. මම ඉස්සල්ලා අන්නේ තල දෙක අඳ ගන්නවා. මේක 40යි. මෙයා පුතා 70යි. ඔන්න ඇඳා. ඊට පස්සේ පුතා මෙන්න මේ ગેප් එක 10යි. හරි. මං අඳින මේ ગેප් එක 10යි. ඊට පස්සේ මේ ગેප් එකත් 10යි. මම මේක ගන්නවා. මෙන්න මේ දුර. මේ දුර කියන්නේ පුතා මෙතනින් එන්නේ 25යි. ලකුණු කළා.
ඊට පස්සේ පුතා මෙන්න මේ පැත්තට තියෙන දුර කියන්නේ 20යි මේ තියෙන 20ක් කියලා දීලා ඒ 20 තමයි මෙන්න මෙතන තියෙන්නේ ඊළඟට පුතා මම මෙයාව මෙහෙම යා කළා ඊට පස්සේ මේ පැත්තට 20ක් ගත්තා ඊට පස්සේ මේ ටික පුතා මම යා කළා අනතුරුව මම ගන්නවා පුතා මෙන්න මේ උස වෙන්නේ 40යි ඒ 40ම මෙතනක් තියෙනවා ඒක පුතා මෙහෙම ජොයින් වෙනවා ඊළඟට මේ ගැප් එක පුතා 20යි මේ ගැප් එකත් 30යි මේකත් පුතා මෙහෙම ජොයින් වෙනවා ඊළඟට මේ ස්තම්භේ පල්ලෙ හැඩ ගන්නවා මේ පැත්ත 25යි දැන් මේ මුළු උස බලන්නකො මේ පැත්ත 40යි මේ පැත්ත 10යි කියන්නේ මේ ටෝටල් හයිට් එක කීයද වෙන්නේ 50ක් වෙනවා මෙයා 40යි මෙයා 10යි කියන්නේ 50යි 50ක් වෙනවා 40 නෙමෙයි 50 මේක 40යි මේක 10යි කියන්නේ 50ක් වෙනවා එතන මේ කැලල මේ පැත්ත 25ක් තියදී මෙතන කීයද වෙන්නේ මේ කැලලත් 25ක් විය යුතුයි පැහැදිලිනේ 25ක් වෙන්නට ඕනේ ඊළඟට දරුවනේ මෙන්න මේ ස්තම්භේ මේ කොටස වෙනවා කීයද දරුවනේ මේක 70යි එතකොට මේ ටික 20යි මේ ටික 20යි 40යි එතකොට මෙන්න මෙතන වෙනවා කීයද 30ක් වෙනවා එතකොට මේ ටික 30ක රේඛාවක් අන්දනම් හරි ඊළඟට දරුවනේ මෙන්න මේ රේඛාවලට සමාන්තරව මෙන්න මේ රේඛාව යනවා ඒක 40ක් දිගට යනවා ඊට පස්සේ මෙයාට සමාන්තරව මෙන්න මෙතනින් මේ ගැට්ටක් මේ පැත්තට පයින්නවා ඔන්න රූපේ හරි ඔක අර තිත්තික යා කරලා අඳින්න තිබ්බනම් නිවැරදිව ලස්සනට රූප සරණ අපිට ලබා ගන්න හැකියාව තියෙනවා අර පහේ කැලි එහෙම දැන් මෙතන මේ 25ක් එහෙම අඳින්දි දරුවනේ අපි ගන්න ඕනේ දැන් 33ක් ගත්තාම මැද ස්පේසස් දෙකක් යනවා එතන 20ක් යනවා 33 හමාරක් ගන්නට ඕනේ 33කුත් දරුවනේ ඊළඟට තව 30 දෙකක් අතර දුරකින් භාගයක් ගන්න. එතකොට තමයි අර 25 කියනක හදා ගන්න වෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊළඟට මේ රූප සරණේ දීලා තියෙන විදිහට පුතා මිනිම් ටික දානවා. මොකද අපිට කියනවා මෙන්න මේ උස කියන්නේ පුතා 25ක් කියලා කියනවා. ඊළඟට පුතා අපිට මෙන්න මේ උස කියලා කියන්නේ දරුවනේ 40ක් කියලා කියනවා. අනතුරුව මෙන්න මේ දිග කියලා කියන්නේ පුතා 70ක් කියලා කියනවා අපිට. ඊට පස්සේ දරුවනේ අපි මෙන්න මේ උස කියලා කියන්නේ 10ක් කියලා කියනවා අපි. අනතුරුව දරුවනේ මෙන්න මේ උස කියලා කියන්නේ ආපහු දරුවනේ 20ක් කියලා කියනවා එතනින් එහාට මෙන්න මේ උස කියලා කියන්නේ පුතා ආපහු අපිට 40ක් කියලා කියනවා මේ දිග 20යි ඒක අපිට සලකුණු කරගන්න හැකියාවක් තියෙනවා ඔන්න පුතා රූපය දැන් මෙන්න මේ රූප සටහන පුතාලට අඳින්නට වෙනවා පැහැදිලිව මේ රූපය පුතා ඇඳලා ඉවර කරන්න ඔයාලගේ ඔය ඩොට් සහිත ෂීට් එක තුල ඉක්මන් කරන්න පුතාල බලන්න ඉක්මන් කළ වැඩි ඉවර කරන්න ටට්ටක් ගලව බලන්න ගන්න හරි ඉක්මනින් ඉවර කරගන්න උත්සාහ කරන පුතාලා හරි හරි අඩුපාඩු තියෙන කට්ටිය ඉක්මන් කරගන්න බලන්න දැන් ඔය රූපසරණ හතර ඉවර කට්ටිය දරුවනේ ඊළඟ රූපවලට යන්න උත්සාහ කරන හැබැයි ඊළඟ සටහන තුල ඔයාලට කියන්නේ සමාංශක වෙනවට නම් නෙමෙයි ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයට අඳින්න කියන්නේ පුළුවන් අය කරගෙන යන්න දැන් බලන්න ඉන්න එපා ඔයාලා කරගෙන යන්න පුළුවන් කට්ටිය හරි
රයිට්. දැන් ඔන්න අපි සමාංශක පෙනුම ගැන මම ගැටලු හතරක් කතා කරලා සරල ගැටලු හතරක්. මම ඊට පස්සේ එනවා පුතා සාකච්ඡා කරන්නට මේ ප්‍රථම කෝණ සහ තෙවන කෝණ ප්‍රක්ෂේපණ ක්‍රම ගැන. ඒ කියන්නේ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රම ගැන. දැන් මෙතනදී පුතා නීතියක් තියෙනවා. දැන් මේ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමවලදී අපි රූප සටහන් පිළියෙල කරන ක්‍රමයක් තියෙනවා. දැන් ඔය සමාංශක පෙනුම් වගේ නෙමේ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමවල පුතා අපි දකින්නේ රූප මේ ඔය වස්තුවක් දකින්නේ රූපීය පෙනුමකින්. ඒ කියන්නේ මේ වස්තුව දකින්නේ පුතා මේ එයාගේ ඉදිරි පෙනුම, පැති පෙනුම සහ සැලැස්ම විදියට රූප සටහන් තුනකින්. ඉදිරි පෙනුම, පැති පෙනුම සහ සැලැස්ම විදියට අපි සටහන් තුනකින් දකින්නේ. ඒකෝර අන්නේ විදියට රූපයක් දකින්න අපේ ඇහැ හුරු කරගන්නට වෙනවා. පැහැදිලි? අපි ඒ ගැන කතා කරමු පුතා ඊළඟට. හරි? අපි ඊළඟට එනවා පුතා අන්නේ ඒ ගැන කතා කරන්න. දැන් පුතාලගේ වැඩ තව ඉවර නැත්තම් ඉක්මන් කරලා ඉවර කරගන්නකෝ. අපි ඊළඟ කොටස් වලට යමු. හරි. තව මේක අඳින කට්ටිය හැම ඉන්නවද නැතු වේද නේද? ටට්ටක් ගලව කැඳලා ඉවර කරගන්න පුළුවන් නේ. රයිට්. නෑ. හරි. කවුරුත් නැහැ මං හිතන්නේ. රිප්ලයි නැහැ නේ. ඒ කියන්නේ කවුරුත් නැහැ. හරි. එහෙනම් මං එන්නම් පුතා කතා කරන්න ඊළඟ වැදගත්ම කොටසට. ඒ තමයි පුතා ඍජු ප්‍රක්ෂේපණ මූල ධර්මය ගැන කතා කරන්න. දැන් ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමය ගැන කතා කරද්දී පුතා ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියලා එක්කෙනෙක් ඉන්නවා. තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියලා එක්කෙනෙක් ඉන්නවා. මම මේ දෙන්න ගැන මුලින් කියලා ඊට පස්සේ මම ওই ගානට එන්නම් පළවෙනි පිටුවේ තේන. පැහැදිලිනේ? හරි. ඊළඟට අපි එනවා පුතේ කතා කරන්න මුලින්ම මම එන්නම් පුතා ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය ගැන කතා කරන්නට. හරි. මේක ඇඳ නැති කෙනෙක් ඉන්නවනම් ස්ක්‍රීන් ෂොට් එකක්වත් ගහගන්න. හරි. මම එන්නම් කතා කරන්න ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණයට. පුතා ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය ගැන කතා කරද්දී මෙතනදී ඔබට පේනා මේ වස්තුවක් දීලා තියෙනවා ඔබට. හොඳින් බලන්නකෝ. මේ දීලා තියෙන වස්තුවේ මෙතන තියෙනවා පුතා ඉදිරි පෙනුම. මේ දකුණු පැත්තෙන් තියෙන ඉදිරි පෙනුම. වම් පැත්තෙන් තියෙන පුතා පැති පෙනුම. උඩින් තියෙන සැලැස්ම. සැලැස්ම කියන්නේ උඩින් බලපුවාම පේන පෙනුම. මට කියන්නේ පැති පෙනුම. පැත්තෙන් බලපුවාම පේන මොන මුහුණතද? අපිට A කියන මුහුණත විතරයි පේන්නේ. ඉදිරියෙන් බලපුවාම ඉදිරි පෙනුම බලද්දි ඉදිරියෙන් බලපුවාම මොන පෙනුමද පේන්නේ? B කියන මුහුණත පේනවා. මෙතන D කියන මුහුණත පේනවා. B D කියන මුහුණත් දෙක විතරයි පේන්නේ. සැලැස්මෙන් බලපුවම මොකද්ද පේන්නේ? උඩින් බලපුවම පේන්නේ මොනවද? මෙතන E කියන මුහුණත පේනවා. C කියන මුහුණත පේනවා. ඔන්නේ මුහුණ මුහුණත්වල් ටිකනේ අපිට දරුවනේ පේන්නේ. පැහැදිලිද? හරි. අය බලන්න. පැත්තෙන් බලපුවම පේනවා පැති පෙනුම විදිහට පේන්නේ ඒ මුහුණත විතරයි. වෙන්නේ මේ මුහුණත විතරයි. ඉදිරි පෙනුම ඉදිරියෙන් බලපුවම පේනවා පුතේ. B මුහුණත පේනවා. D මුහුණත පේනවා. B D කියන දෙක විතරයි ඉදිරියෙන් බලපුවම පේන්නේ. ඊළඟට සැලැස්ම උඩින් බලපුවම පේන පෙනුම. සැලැස්ම කියන්නේ උඩින් බලපුවම පේන පෙනුම. උඩින් බලපුවම පේනවා පුතා E කියන පෙනුම පේන මුහුණත පේනවා. C කියන මුහුණත පේනවා. E C කියන දෙක විතරයි පේන්නේ. හොඳයි. දැන් මේ ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණය කියලා කියන්නේ පුතා මෙන්න මෙහෙම දෙයක්. ඉදිරි පෙනුමට යටින් පුතා සැලැස්ම අඳිනවා. ඉදිරි පෙනුමට යටින් සැලැස්ම ඇඳලා පැති පෙනුම රූපයේ පේන තැනට විරුද්ධ පැත්තට ගේනවා. පැහැදිලිද? අයහන්න. ඔය ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණයේදී කරන්නේ ඉදිරි පෙනුමට යටින් සැලැස්ම ඇඳලා පැති පෙනුම මාරු කරලා අඳිනවා. පැති පෙනුම වමෙන් නම් තියෙන්නේ පැති පෙනුම දකුණෙන් අඳිනවා. පැති පෙනුම දකුණු පැත්තෙන් නම් තියෙන්නේ පැති පෙනුම වමෙන් අඳිනවා. මෙන්න මෙහෙම හොඳට බලන්න. අපි ඒක කරන්නේ පුතා මෙහෙමයි. ඉදිරි පෙනුමට යටින් අඳිනවා පුතේ අපි සැලැස්ම. වෙන ඉදිරි පෙනුම, වෙන සැලැස්ම. ඉදිරි පෙනුම කියන්නේ මේක ඉස්සරහෙන් බලපම වෙන විදිහ. ඉස්සරහෙන් බලපම පේන්නේ B මුහුණතයි D මුහුණතයි. අන්න ඉදිරි පෙනුම. සැලැස්ම E මුහුණතයි C මුහුණතයි. ඔන්න EC කියන දෙක ආවා. ඊළඟට දරුවනේ පැති පෙනුම පැත්තෙන් බලපම පේන A මුහුණත විතරයි. ඔන්න පුතා A මුහුණත ආවා. දැන් මගේ නීතිය මොකක්ද? ඉදිරි පෙනුමට යටින් සැලැස්ම ඇඳලා පැති පෙනුම තියෙන පැත්ත මාරු කරනවා. මේ වස්තුවේ පැති පෙනුම තියෙන අපේ මොනවාත පැත්තෙන්ද? වම් අත පැත්තෙන්. එතකොට මම මේක අඳින්නේ මොන පැත්තෙන්ද? දකුණු අත පැත්තෙන්. ඉදිරි පෙනුමට සමාන්තරව. තේරුණාද? අය අහගන්න. ඉදිරි පෙනුමට යටින් සැලැස්ම ඇඳලා පැති පෙනුම තියෙන පැත්ත මාරු කරලා ඉදිරි පෙනුමට සමාන්තරව පුතා ඇඳ ගන්නවා. ඉදිරි පෙනුමට යටින් සැලැස්ම ඇඳලා ඉදිරි පෙනුමට සමාන්තරව පැති පෙනුම අඳිනවා. බැරි වෙලාවත් මෙයාගේ පැතිබෙනම දකුණු පැත්තෙන් දීලා තිබ්බනම් මේ පැතිබෙනම එන්නේ මොන පැත්තටද? වම් අත පැත්තටයි. තේරුණානේ? හරි. පුතාලා ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියලා වෙනම තැනක නෝට් කරගන්න ටක් ගාලා පොන්චි නෝට් එකක් දාගමු. ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියලා දාලා ලියන්නකෝ. මෙන්න මම මේ කියන වාක්‍ය යටින් ලියන්න.
මෙහිදී ඉදිරි පෙනුමට පහලින් සැලැස්ම නිර්මාණය කරන අතර පැතිපෙනුම මාරු කර ඉදිරි පෙනුමට සමාන්තරව ඇඳගනි නැත්නම් පිහිටුවයි ඉදිරි පෙනුමට සමාන්තරව පිහිටුවයි ඉදිරි පෙනුමට සමාන්තරව පිහිටුවයි කියලා දාලා හරි ඉදිරි පෙනුමට සමාන්තරව පිහිටුවයි කියලා දාලා මග පුතාල කරන්න මෙන්න මේ මම ඇඳලා තියෙන වස්තු ඇඳගන ටග් ගාලා දල සරණක් විදියට ඇඳගෙන එයාගේ මුහුණත් එක ලකුණු කරගන්න A B C D E කියලා ලකුණු කරලා පැතිපෙනුම ඉදිරිපෙනුම සැලැස්ම කියලා දාලා එයාට ඉස්සරහින් බෙනමේ රූප තුන ටක් ගාලා කඩු තරහන් විදිහට ඇඳගන්න පොතලට ටක් ගාලා බලන්න ඉක්මනින් මේ ටික නෝට් කරගන්නක පොතලා ඉක්මන් කරන හැමෝම ඉක්මන් කරලා ගන්නකො හරි ඉක්මන් කළ මේ ටික ඇඳගන්නක පොතලට ටක් ගාලා ඉක්මන් කළ ඇඳගන්න හරි දල තරහන් විදිහට ඇඳගන්න ටක් ගාලා
හරි ඉක්පන් කරමු පොතේ අපි ඉක්පන් කරමු මේ ඒත් එක්කම මේ දරුව කීප දෙනෙක් මගෙන් මේ ගැටලුවක් ඇහුවා මේ සර් මේ පාරේ A level exam එකට මේ චික් මේ message කීපයක් කරලා තියෙනවා මේ online ද apply කරන්න තියෙන කියලා ඔය පොතේ මම ඒකේ video එක තමයි මම ඔයාලට මේ දැම්මේ ඔයාලගේ දැන් group වලට මම ඔන්න දාලා ඉවරයි දැන් 21 group දෙකටම කැන්ඩි කුරුණෑගල දෙකටම මම දාලා ඉවරයි ET free online class එකේ group එකකටත් මම දාලා ඉවරයි දරුවනේ මේ මම ඒකේ video එකක් දාලා තියෙනවා ඔයාලට දැන් එතකොට දරුවනේ ඔයාලට applications fill කරන්න වෙන්නේ ඔයාලට දරුවනේ ඔය වීඩියෝ එක බලාගෙන කරන්න මොකද ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයාලට දාලා තියෙන වීඩියෝ එකක් මම ඔයාලට දාලා තියෙනවා වීඩියෝ එක ඉස්සලා ඔයාලා පොඩ්ඩක් රිෆර් කරන්න ප්‍රයිවට් ලියන අය ඒ වගේම පාසල් අයදුම් කරුවෝ පෞද්ගලික අයදුම් කරුවෝ සහ පාසල් අයදුම් කරුවෝ කියන දෙගොල්ලම වෙන වෙනම දරුවනේ මේ ඇප්ලිකේෂන් ෆිල් කරලා දරුවනේ ඔයාලට දාන්න සිද්ධ වෙනවා يعني ඔයාලට ඔන්ලයින් තමයි ඇප්ලයි කරන්න වෙන්නේ එතකොට කොහොමද ඒ ඔන්ලයින් ඇප්ලයි කරනකොට ඒ ෂීට් එක ෆිල් කරන්න කියලා දරුවනේ මම ඔයාලට වීඩියෝ එකක් දාලා දෙනවා අද ක්ලාස් එක ඉවර වුණාට පස්සේ ඒ වීඩියෝ එක බලන්න එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා අන්න ඒ විදිහට ඔයාලගේ දරුවනේ ඒ ස්ට්‍රීම් එකට අදාළව කියන අපේ දැන් ටෙක්නොලොජිනේ ටෙක්නොලොජි ස්ට්‍රීම් එකට අදාළව ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා සබ්මිට් කරන්න තියෙන පුතා හරි ඒ ඉස්සලම ඔයාලා සබ්මිට් කරන කලින් වීඩියෝ එක හොඳට බලන්න මම දාලා තියෙනවා ඔයාලගේ group වලට වීඩියෝ එකක් ප්‍රයිවට් ඇප්ලිකන්ට්ලට කොහමද ස්කූල් ඇප්ලිකන්ට්ලට කොහමද ඒ ෆෝම් එක ෆිල් කරන්න කියලා පන්ති ඉවර වුණාට පස්සේ වීඩියෝ එක බලන්න ඔයාලගේ group වලට මම ඒ වීඩියෝ එක දාලා තියෙනවා හරි right සර් ඔන්ලයින් පේමන්ට් කරලා සිප් ඉන්න එකට ඇවිල්ලා ටිකට් ගන්න පුළුවන්ද පුළුවන් පොත කිසි ගැටලුවක් නැහැ ඔයාලා ඔන්ලයින් pay කරලා ඔයාලා මෙන්න ඕනේ නැහැ ආයතනෙට ඔයාලගේ ඔය අර සිප් ඉන්න එකේට නම් එන්න ඔයාලගේ මේ ඔය pay කරපු කාඩ් එකක් හරි රිසිට් එකක් හරි දෙනවනේ මොකක් හරි එකක් අන්න ඒක අම්මට හරි තාත්තට හරි නැත්නම් එනේ යාළුවෙකුට හරි දීලා එවලා අයියෙකුට හරි අක්කෙකුට හරි දීලා හරි ඒ දෙක ගන්න පුළුවන්. ඔයා මෙන්න අවශ්‍ය නැහැ. හරි? තමන් මෙන්න අවශ්‍ය නැහැ. ආදාලේ රිසිට් එක කාට හරි දීලා එවන්න ඒ කෙනාට අවශ්‍ය ડોකියුමන්ට් එක ගන්න පුළුවන්. කැන්ඩි වල දරුවන්ටත් එහෙමමයි. කැන්ඩි වලත් ඔන්ලයින් pay කරපු දරුවෝ ඉන්නවා. එතකොට ටියුට් එක ගන්න ආපහු ආයතනෙට තමන් මෙන්න ඕනේ නැහැ. වැඩි හිටියෙකුට කාට හරි එන ටවුන් එකට එන කෙනෙකුට කියලා හරි කවන්න නැහැ. තමන්ගේ අවශ්‍ය නිබන්ධන කට්ටලේ ගන්න පුළුවන්. තමම් මේ ඒම ප්‍රමාණවත් ඒ කියන්නේ තමම් මේන එක අනිවාර්ය නැහැ හරි හොඳයි හොඳයි මම හිතනවා පුතාලා ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණයේ වැඩ ටික අහවරයි කියලා මම එන්නම් පුතා ඊළඟට කතා කරන්න මේ තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය ගැන මම එතෙන්ට පොඩි අදහසක් දෙනවා ඒක දීලම මම එන්නම් ගණන් ටික සාකච්ඡා කරන්නට හරි රයිට් තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය රයිට් පුතා තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් අර වස්තුවම මම දීලා තියෙනවා ටිකක් වෙනස් කරලා ඒ කියන්නේ ඒ වස්තුවම තමයි හරි ඒ එකම වස්තුව මම මේ දීලා තියෙන්නේ මේ රූපය අඳින්න අවශ්‍ය නැහැ ඔබ අර කලින් වස්තුවම තමයි මේක මෙතන පැතිපෙනුම තියෙනවා ඒ කියන මුහුණතත් එක්ක ඉදිරි පෙනුම තියෙනවා B මුහුණත D මුහුණත අපිට පේනවා සැලස්ම පේනවා E සහ C කියන මුහුණත් දෙක විදිහට පැහැදිලි හරි ඊට පස්සේ දරුවනේ හරි ඊට පස්සේ දරුවනේ මේ සටහනට අදාළව තෙවන කෝණ ප්‍රක්ෂේපණයට අපි රූප සටහන් අඳිනවා නම් අපි කරන්න තියෙන මෙච්චරයි පුතා දැන් අපි ප්‍රථම ක්‍රමයට අඳිනකොට ඉදිරි පෙනුමට යටින් සැලැස්මෙන්දානි ඒක පුතේ උඩයට මාරු කරලා තමයි තෙවන කෝණ ක්‍රමයේදී අඳින්නේ තෙවන කෝණ ක්‍රමයේදී ඒ කියන්නේ තර්ඩ් ඇන්ගල් එකේදී අපි කරන්නේ පුතා සැලැස්ම උඩට යනවා ඉදිරි පෙනුම යටට යනවා සැලැස්ම උඩට ගිහිල්ලා ඉදිරි පෙනුම යටට එනවා ඇවිල්ලා මෙයාගේ පැති පෙනුම පුතා මාරු කරන්නේ නැතුව තියෙන පැත්තෙන්ම අඳිනවා පැහැදිලිද සැලැස්ම උඩ ඉදිරි පෙනුම යට පැති පෙනුම තියෙන පැත්තෙම මෙයාගේ පැති පෙනුම තියෙන වම් පැත්තෙන් එහෙනම්ක වම් පැත්තටම එනවා ඒ කියන්නේ මෙන්න මෙහෙම තර්ඩ් ඇන්ගල් එකේදී එන්නට ඕන පුතා සැලැස්ම උඩට යනවා හරි ඔන්න සැලැස්ම උඩට ගියා ඉදිරි පෙනුම යටට ආවා සැලැස්ම උඩට ගියා ඉදිරි පෙනුම යටට ආවා පැහැදිලිනේ හරි එතකොට පුතා මෙතනදී සැලැස්ම උඩ ඉදිරි පෙනුම යට අනතුරුව දරුවනේ මං හිතන්නේ පැහැදිලිනේ මං කියන ද කාරණාව නේද සැලැස්ම උඩ තියෙනවා ඉදිරි පෙනුම දරුවනේ ඔයාලගේ මැදට එනවා ඊට පස්සේ දරුවනේ ඒ කියන්නේ යටට එනවා ඉද මේ ඉදිරි පෙනුම යටට එනවා ඊට පස්සේ පුතා මෙතන තියෙන පැති පෙනුම විතරක් පුතා තියෙන පැත්තටම එනවා ඒ කියන්නේ වම්මත පැත්තට මේ වස්තුවේ පැති පෙනුම තියෙන වම්මත පැත්තෙ එන්නේ එහෙනම් ඔන්න වම්මත පැත්තට පුතා පැති පෙනුම එනවා පැහැදිලි මං කියපෝ දෙය අය අහගන්න සැලස්ම ඔන්න උඩ තියෙනවා එයාට යටින් ඉදිරි පෙනුම තියෙනවා පැති පෙනුම මේ සටහනේ වම් පැත්තට ඇවිල්ලා තියෙනවා ඔන්න පුතා වම් පැත්තට පැති පෙනුම එනවා පැහැදිලිනේ හරි ඔන්න සටහන තේරුණාද මං කියපෝ දෙය හරි එතකොට පුතා ඔයාලා ලියනවා තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියලා දාලා මම මෙන්න මේ කියන වාක්‍ය කණ්ඩේ ලියන්නකො තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියලා දාලා ලියන්නකො මෙන්න මෙහෙම ලියන පුතා තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය ලියන්න මෙහෙම මෙහිදී සැලැස්මට පහලින් ඉදිරි පෙනුම
සැලැස්මට පහලින් ඉදිරි පෙනුම සැලැස්මට පහලින් ඉදිරි පෙනුම රූපණය කර සැලැස්මට පහලින් ඉදිරි පෙනුම රූපණය කර සැලැස්මට පහලින් ඉදිරි පෙනුම රූපණය කර රූපණය කර පැතිපෙනුම පැතිපෙනුම එය පිහිටි පැත්තෙන්ම පැතිපෙනුම එය පිහිටි පැත්තෙන්ම එය පිහිටි පැත්තෙන්ම එය පිහිටි පැත්තෙන්ම ඉදිරි පෙනුමට සමාන්තරව ඉදිරි පෙනුමට සමාන්තරව අඳිනු ලබයි ඉදිරි පෙනුමට සමාන්තරව නැත්නම් පිහිටුවයි ඉදිරි පෙනුමට සමාන්තරව පිහිටුවයි කියලා දාලා පොතල කරන්න මෙන්න මෙතන මේ තියෙන වස්තු අඳින්න අවශ්‍ය නැහැ අර කලින් වස්තුවමනේ පොතල කරන්න මෙන්න මේ රූප සරන්තුන ටක් ගලක් දල සටහන් විදිහට අඳින්න සැලස්මයි ඉදිරි පෙනුමයි පැති පෙනුමයි කියන තුන්දෙනා දගන්න බලන්න ඉක්මනින්ම සැලස්මයි ඉදිරි පෙනුමයි පැති පෙනුමයි කියන තුන්දෙනා දගන්න බලන්න ඉක්මනින්ම හරි සරන්තුන අඳින්න බලන්න හරි ඕක අඳලා ඉවර වෙලා පොතා ඔය පළවෙනි පිටුවේ යටම තියෙන දරුවනි පළවෙනි ප්‍රශ්නේ එන්න බලන්න පළවෙනිට යටම තියෙන පළවෙනි ප්‍රශ්නේ එන්න බලන්න හරි එක්පන් කරමු අපි රූප සටහන් ටික අඳ ගන්න රයිට් එක් පක්කල ගන්න තව මේකේ වැඩ කරන අය නම් මං හිතර නැතුවද නේද හරි මේක ඉවරනේ තව මේක අඳින කට්ටිය යන පොට්ටක් පුතේ කියන්න බලන්න අපි ඊළඟ කොටසට යන්නටත් ඕන බලන්න අඳින කෙනෙක් ඉන්නවනම් මට කියන්න අඳිනවා කියලා කියන්න නැත්නම් අඳින කට්ටිය දරුවෙක් අහනවා මේ සර් බෑන්ක් එකෙන් පේ කළ නිසා කුරිය එන්න දවස් කීයක් යනවද ඒක පුතා එහෙමම කියන්න බෑ කුරිය එන්න දවස් කීයක් ඇද කියලා බොහෝ විට දවස් දෙකක් තුනක් ඇතුළත ඔයාලට ලැබෙයි නොලැබුණොත් විතරක් ඔයාලා දැන් ඔය කුරිය කරන්න කියලා දාලා තියෙන දරුවන්ට ඒ ඔයාලගේ ડોකියුමන්ට් සෙට් එක හම්බුනේ නැත්තම් පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න හම්බුන්නේ නැහැ කියලා දවස් දෙකක් තුනක් ඇතුළත හරි සමහරට එහෙම ගැටලු ඇති වෙන්න බැරි නැහැ හරි ඒ නිසා එහෙම වුණොත් අපිව දැනුවත් කරන්න හරි ආරට හරි අඳලිවරයි කියලා හුඟක් අය කියනවා රයිට් හරි මං හිතන්නේ පුතාලගේ වැඩි ඉවරයි දැන් මම එනවා පුතා සාකච්ඡා කරන්න ඔයාලගේ පළවෙනි පිටුවේ දීලා තියෙනවා පහත සමාංශක රූපීය පෙනුම් තියෙන වස්තුන් ප්‍රථම කෝණ සහ තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණ මූල ධර්මයන් දෙකම අනුගමනය කරමින් වෙන වෙනම අඳින්නට කියලා මම මුලින්ම ප්‍රථම කෝණ ක්‍රමයට දරුවනේ අඳින්න උත්සාහ කරන්න හරි රයිට් හරි එතකොට දරුවනේ මම පළවෙනි සටහනට එනවා මෙන්න මෙහෙම පළවෙනි සටහනට ආවට පස්සේ පුතා පළවෙනි රූප සටහන ඔයාලට දෙන්න පුතා මෙන්න මෙහෙමනේ මේක තමයි දෙන්නේ මේ දීලා තියෙන සටහනේ පුතා මේ පැත්ත ඉදිරි පෙනුම එතකොට මේ පැත්ත පුතා පැති පෙනුම වෙන්නේ හරි එතකොට සැලැස්ම තමයි උඩ පැත්තෙන් තියෙන්නේ ඈ ඔයාලගේ රූපෙත් ඕන නම් දාගන්න හරි දැන් පුතා මෙයාව අපි අඳින්න යනවා මම මුලින්ම ප්‍රථම කෝණ ක්‍රමයට මේක අඳින්නම් හරි මම ප්‍රථම කෝණ ක්‍රමයට අඳින්න යන්නේ දැන් ප්‍රථම කෝණ ක්‍රමයට අඳින්දි මොකද්ද නීතිය ඉදිරි පෙනුමට යටින් සැලැස්ම තියෙන්නට ඕනේ හරි ඉදිරි පෙනුමට යටින් සැලැස්ම එන්නට ඕනේ පැති පෙනුම තියෙන පැත්ත මාරු කරලා එන්නට ඕනේ මේක පැති බෙනුම තියෙන මොන පැත්තෙන්ද වම් අත පැත්තෙන් එහෙනම් පැති බෙනුම එන්න මොන පැත්තටද මේකේ දකුණු අත පැත්තට තේරුණානේ එහෙනම් මෙන්න මම රූප තුන ස්ථානගත කරනවා හොඳට බලන්න පුතා මෙතෙන්ට එනවා ෆ්‍රන්ට් එක හරිද එතකොට මෙතෙන්ට එනවා පුතා සයිඩ් එක මෙතෙන්ට එනවා ප්ලෑන් එක ඒ කියන්නේ මෙන්න මේ හරියට ෆ්‍රන්ට් view එක එනවා ඉදිරි බෙනුම ප්ලෑන් එක කියන්නේ සැලැස්ම ඒක යනවා යරට සයිඩ් එක කියන්නේ පැති බෙනුම ඒක එනවා පුතා දකුණු පැත්තට මොකද මේ වස්තුවේ පැතිබෙනම තියෙන වම් පැත්තෙන්. එහෙනම් ඕක යන්නේ දකුණු පැත්තරේ පැතිබෙනම යන්නේ. තේරුණානේ? හරි. එහෙනම් ඔන්න ඔය ස්ථාන තුන තුල දරුවනේ මෙන්න මේ රූපය අපි ස්ථානගත කරමු පෙනුම් ටික ওই විදිහට ලැබෙන පරිදි. පැහැදිලිනේ? හරි. රූපයේ පෙනුම් ටික අපි මේ විදිහට ලැබෙන පරිදි රූපේ ස්ථානගත කරමු.
දැන් ඔයාලා මේක කරන්න ඕනේ වෙනම කොලයක් අරගෙන කටු සටහනක් විදියට මේක අඳින්න. නිකන් රූල් තියන්න අවශ්‍ය නැහැ. නිකන් නිදහස් අතින් අඳ ගන්න. මේක කටු සටහනක්. සාමාන්‍ය ඩ්‍රෝවින් එකක් කරන්න කලින් ඔයාලා ඒ ඩ්‍රෝවින් එකේ කටු සටහන අඳ ගන්න එක වඩාත් වැදගත්. මොකද ඒක දිහා බලාගෙන තමයි ඔයාලගේ ඔරිජිනල් ඩයග්‍රෑම් එක අඳින්නේ. හරි? රයිට්. ඉස්සලා මේ කටු කොලයක මේක අඳගමු. මම කියන පිළිවෙලට යන්න. මේක ෆ්‍රන්ට් එක. ෆ්‍රන්ට් view එක ගත්තාම අපිට පේන්නේ පොඩ්ඩක් මෙන්න මෙතන මේ L අකුර වගේ තියෙන කොටස පේනවා. මෙන්න මෙතන තියෙන මේ box එකක් හැඩදි මෙන්න මේ කොටස පේනවා. ඔච්චරින් ෆ්‍රන්ට් එකේදී පේන්නේ ඉදිරියෙන් බලද්දි පේන්නේ ඉච්චරණි. ඒ ඉදිරියෙන් බලනකොට අපිට පේනවා පොඩ්ඩක් මෙන්න මේ කොටස පේනවා. ඒ වගේම මෙන්න මෙතන මේ ස්තම්භය පේනවා. එතකොට දරුවනේ මෙන්න මෙහෙම L අකුරක් විදියට මෙන්න මේ කොටස පේනවා. ඊට අමතරව මෙන්න මෙතන box එක පේනවා. ඒ box එක අපි මෙන්න මෙහෙම දකිනවා. ඔන්න ෆ්‍රන්ට් එක. ෆ්‍රන්ට් එක හරි. පැහැදිලිද මං කියපු දේ? ඔන්න ෆ්‍රන්ට් එක පේනවා. ඊළඟට දරුවනේ ඒකේ මිනුම් ටික මම දැම්මොත් මෙන්න මේ දිගේ එන්නේ 70යි. මේ ටික පුතා 70ක් දිගට එනවා. ගැටලුවක් නැහැ. ඊළඟට පුතා මෙන්න මේ මුළු දිගේ වෙනවා අපිට 38ක්. ඒකත් පුතා ගැටලුවක් නැහැ. හරි? ආයික 70ක් නේ මේක 38ක් වෙන්නේ. මං 70ක් කියලා දාලා දෙන්නේ. ඒක 38ක් වෙන්නේ. මෙන්න මෙතන 38ක් වෙන්නේ. 70ක් නේ මේක 38ක් වෙන්නේ. ඊළඟට පුතා මෙන්න මේ දුර. මෙන්න මේ ගැප් එක වෙන්නේ පුතා 18යි. ඒකත් අපිට දීලා තියෙනවා. හරි? රයිට්. ඊළඟට මෙන්න මේ උස වෙන්නේ පුතා 32යි. ඒකත් අපිට දීලා තියෙනවා ඔය දීලා තියෙන සටහනේ. හරි? ආ එතන 18ක් නේ මෙතන 32ක් කියලා තියෙන්නේ. එතන මේ මම 18ක් කියලා දාලා තිබ්බට ඒකද 32ක් වෙන්නේ. මෙන්න මේ උස අපිට දීලා නැහැ. ඒ උස මම ගන්නවා. දරුවනේ එතන 18ක් කියලා අපි ගනිමු. හරි පොඩ්ඩක් දැන් බලන්නකො මම මේ කරපු නිර්මාණය තුළ වෙන්නේ මෙතන මේ මං අතින් මේ ෆෝල් දෙකක් කියලා තියෙනවා. ඒක පොඩ්ඩක් ඔයාලා හදාගන්න. මෙන්න මෙතන 70 තියෙන එකයි මෙන්න මෙතන 18 තියෙන එකයි. මෙන්න මේ දෙන්න පොඩ්ඩක් හදාගන්න. මෙතන 18ක් නෙමේ මෙතෙන්ට එන්නේ පුතේ කීයක්ද? මෙතෙන්ට එන්නේ 32ක්. හරි මෙතෙන්ට එන්නේ පුතා කීයක්ද? 38ක් එන්නේ ඈ. ඒක පොඩ්ඩක් ඒ විදිහට හදාගන්න. හරි. රයිට්. එතකොට මෙතෙන්ට එන්නේ 32ක්. හරි. රයිට්. මෙතන 32ක් එන්නේ. මෙතෙන්ට පුතා එන්නේ 38ක්. රයිට්. ඔන්න ඔහම මෙන්න මේ විදිහට මේ එරස් දෙකක් තියෙන මේ එරස් දෙක හදාගන්න. හරි. එච්චරයි. ඊට පස්සේ රයිට්. ඔයාලගේ දීලා තියෙන සටහනේ ඔන්න ඔය ටික තියෙනවා. ඔන්න අපිට පේන ෆ්‍රන්ට් view එක. ඊට පස්සේ මම මෙයාට අදාළව මම අඳිනවා පුතා මෙයාගේ මේ ඊළඟට අපිට පේනවා පුතා side එක. පැත්තෙන් බලපුවම පේන පෙනුම. පැත්තෙන් බලද්දි මෙන්න මේ පටිය පේනවා. මෙන්න මේ ස්තම්භයේ මෙන්න මේ පටිය පේනවා. මෙන්න මේ කුළුණ පේනවා. ඔච්චරනේ පේන්නේ. ඒ නිසා මෙන්න මේ පේන පටිය ගත්තා. මෙතන පුතා මේ ස්තම්භයක් පේනවා. මෙතන තව ස්තම්භයක් පේනවා. ඔච්චරනේ අපිට පේන්නේ පැති පෙනුමේදී. එතකොට පුතා මෙන්න මේ දුර වෙන්නේ 28යි. ඒක ගැටලුවක් නෑ. ඒකත් මම 70ක් කියලා දාලා තියෙන. එතනත් වෙන්න ඕනේ 28යි ඈ. ඒක මම හදන්නම්. හරි. එතන වෙන්න ඕනේ 28යි. හරි. එතන 28යි වෙන්නට ඕනේ. ඊළඟට පුතා රයිට්. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ මෙන්න මේ ස්තම්භ ගත්තාම මෙන්න මේ ස්තම්භයේ මේක 14යි. එතකොට පුතා මේකත් 14යි. එතකොට 14 දෙකක් නේ දෙන්නේ. එතන 28යි කිව්වම මෙතන 14 දෙකක් තියෙනවා. ගැටලුවක් නෑ. හරි. ඊට පස්සේ හරි. ඒක මෙතන 14ක් එනවා. මොකද මේ එකම ඉලක්කමක් ඇවිල්ලා දෙන්න මට නේද? මම හැමතැනම එකම ඉලක්කමක් දාලා දෙන්නේ. හරි. එතනත් පොඩ්ඩක් හදවමු. මෙතන ඉන්න පුතා 14යි ඈ. ඔයාලගේ මේ ඔය ෂීට් එකේ අඩුපාඩු ටික හදාගන්න. මම මේ එරස් හදලා දෙනවා. හරි. ඊට පස්සේ පුතා ප්ලෑන් එක ගත්තාම උඩින් බලපුවම අපිට පේනවා පුතා මෙන්න මේ පැත්තට 70යි. මේ පැත්තට පුතා 28යි. එතන 70 28 කොටුවක් අපිට පේනවා. ඒ කොටුව තුල පුතා අපිට පේනවා යාගේ ඉතිරි කොටස් ටික මෙන්න මේ මැද තියෙන මේ ඍජුකෝණාශ්‍රාකාර කොටස පේනවා අපිට මෙහෙම. ඒ වගේම මෙන්න මෙතන තියෙන මේ ඍජුකෝණාශ්‍රාකාර කොටස පේනවා මෙහෙම. ඊට පස්සේ මෙන්න මේ වස්තුවේ කොටස් ටික අපි ලකුණු කරනවා මෙන්න මෙහෙම. මෙයාගේ පුතා මෙන්න මේ මුළු ස්තම්භයේ දිග වෙනවා 28ක්. ඒක 28යි. එතකොට පුතා එතන මම 18ක් කියලා දාලා දෙනවා. ඒක වෙන්න ඕනේ 28ක් ඈ. 28ක් වෙන්නට ඕනේ. ඒක 28ක් කියලා හදා ගන්න ඔයාලගේ මිනුම් වල. ඊට පස්සේ පුතා මොනවද එතනින් එහාට ගියාට පස්සේ පුතා මෙන්න මෙතන අපිට දෙනවා මෙන්න මේ දුර වෙන්නේ 18ක් කියලා අපිට දීලා තියෙනවා. ඒක 18යි. ඒකත් මම මේ එකම ඉලක්කමකින් දාලා තියෙන්නේ. ඒකත් 18ක් වෙන්නට ඕනේ. ඒක 70ක් කියලා මම දාලා තියෙන්නේ. ඒක පුතා 18යි. එතනින් එහාට ගියාට පස්සේ පුතා මෙන්න මේ ටික 14 බැගින් වෙන්නේ. රයිට්. හරි. මෙන්න මේ ටික 14 බැගින් වෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. මේ පැත්තෙන් 28ක් කියලා දාලා තියෙනවා. හරි. ඔන්න පුතා රූප සරහන් තුන. දැන් ඔන්න රූප සරහන් තුන පිළිවෙලට පුතා ඔයාලා ඇඳ ගන්න කඩු සනහන් විදියට. රූල් තියලා අඳින්න දෙයක් නැහැ. නිකන් නිදහස් අතින් ඔයාලා අඳින්න. හරි. ඇඳලා ඉවර වෙලා ඊට පස්සේ පුතාලා කරන්නේ මෙන්න මේ ඇඳගත්තු රූප සරහන් දිහා බලලා හරි මේ ඇඳගත්තු රූප සරහන් දිහා බලලා මෙයාලගේ පුතා මේ අපි බලනවා
හරි මෙයාලගේ අපි බලනවා මේ ඩ්‍රෝවින් එකක් කරද්දි ඩ්‍රෝවින් ෂීට් එකේ අපි දරුවනේ මෙයාලට අදාළව පොඩි වැඩක් තියෙනවා කරන්න. මම ඒක කියලා දෙන්නම් ඊළඟට. ඉස්සලා මගේ පුතාලා මෙන්න මේ සටහන් ටික අඳගන්න කොටක් ගාලා. පොඩි කඳින්න කොටක් ගාලා. හරි එක්මන් කළා අඳගන්න කොටක් ටක් ගාලා. පණ ගන්න හරි ඉක්මන් කළ ගන්නකෝ මිනිම් ටික මම ඔය අර එරස් තිබ්බ ටික මම හදලා තියෙනවා ඒවා ඒ විදියට මේ ටික නෝට් කරගන්න එක්පන් කරලා ගන්න දරුවනේ එක්පන් කරලා අපි ගනිමු හරි රයිට් තව අඳිරා ඉන්නවද පුතේ තව අඳිරා ඉන්නවද ඉක්මන් කරන්න රයිට් මෙනුම් ටික හරියට දාගන්න හරි දරුවෙක් කියලා අහලා තියෙනස් පන්ති මාරු වුණා වැරද්දක් නැද්ද? ඒ කියන්නේ මොකද්ද පුතේ පන්ති මාරු වුණා කියලා කිව්වේ? හරි. 22 දරුවෙක් ඇවිල්ලාද 21 පන්තියට? එහෙමද? කවන්නෑ. තේරෙනවා නම් අහගෙන ඉන්න. හරි. පන්ති මාරු වුණාට කවන්නෑ. තේරෙනවා නම් අහගෙන ඉන්න. හරි. හොඳයි. දැන් පුතා මේ ඇඳගත්ත සටහන් තුන අපි කොහමද ඩ්‍රෝවින් ෂීට් එකට දාන්නේ කියලා මම ඊළඟට කියලා දෙනවා. දැන් ඔයාලට දීලා තියෙනවා පුතා මේ අපි අර මාජින් එක ගහපු ෂීට් එක දිනවනේ. අර දත්ත වගුවත් එක්ක නම ඇන්දේ කවුද, පරීක්ෂා කළේ කවුද, ඩ්‍රෝවින් එකේ නම මොකක්ද, පරිමාණය මොකක්ද, ආයතනය මොකක්ද, ওই විදිහට දරුවනේ දීපු චිත්‍ර අංක කීයද, ওই විදිහට දීපු ඩ්‍රෝවින් ෂීට් එකක් තියෙනවනේ දරුවනේ. හරි? අන්න ඒ ඩ්‍රෝවින් ෂීට් එක ගන්නකෝ අතට. හරි? ඒ ෂීට් එකේ තමයි අපි දැන් මේ ඩ්‍රෝවින් එක කරන්නට යන්නේ. හරි? හැබැයි මම මෙහෙම දෙයක් කරන්නම්. මම ඉස්සරලම තව ගානකට ගිහිල්ලා මම ඩ්‍රෝවින් ෂීට් එක මේක නිර්මාණය කරන්න කොහොමද කියලා කියලා දෙන්නම්. දැන් පළවෙනි ගානෙන් ඔයාලා දැනගත්තා ෆ්‍රන්ට් එක සයිඩ් එක ප්ලෑන් එක කොහොමද රූප සටහනක් තුල නිර්මාණය කරන්නේ නැත්නම් රූපයක පෙනුම් තුන කොහොමද ගන්නෙ. ඒ ගත්ත රූප සටහන් වල දිග පළල උස කොහොමද තියෙන්නේ කියලා ඔයාලා දැනුවත් වුණා. මම මෙතනදී තව පුංචි දෙයක් පැහැදිලි කරන්නම්. දැන් ඔබ මේ දකුණ සටහනේ පුතා ඔබට පේනවා ෆ්‍රන්ට් එක ගත්තාම ෆ්‍රන්ට් එකේ පළල වෙනවා 70ක්. සයිඩ් එකේ පළල වෙනවා 28ක්. ඒ දෙන්නගේ එකතුව වෙනවා 98ක්. ඒ වගේම ওই රූප සටහන් වල උසවල් බලන්න. ෆ්‍රන්ට් එකේ උස වෙනවා 32යි 18යි කියන්නේ පුතා 50යි. එතකොට ප්ලෑන් එකේ උස වෙනවා 28ක්. එතකොට 50යි 28යි කියන්නේ 78යි. එතකොට මේ පැත්තට දරුවනේ 98යි මේ පැත්තට 78ක දුරක් රූප තුන අඳින්න අපි කොලෙන් ඉඩ අයින් කරන්නට වෙනවා. අන්න ඒ ගැන පොඩි අදහසක් ඔළුවේ තියාගන්න. මම තව ගානකට ඇවිල්ලාම මම ඩ්‍රෝවින් ෂීට් එකට කොහමද මේ සටහන් ටික දාන්න කියලා කියලා දෙන්නම්. පැහැදිලිනේ? දැන් ඔය ඇඳ ෂීට් ඔය ඇඳ කඩු සටහන ඔහමම තියාගන්න. හරි? ඔක ඔහමම තියාගන්න. මම එන්නම් පුතේ ඔයාලගේ එන්නකෝ දෙවෙනි පිටුවේ දීලා තියෙනවා පුතා හතරවෙනි ගාන. එන්නකෝ හතරවෙනි ගානට මම එතෙන්ට අවිල කියන්නම්. ඔය ගණන් හදන්න පුළුවන් පොදු රටාව කියලා දෙන්නම්. එතකොට ඕන ගානක් ඔයාලට හදාගත්ත හැකි. එන්නකෝ ඔහම හතරවෙනි ගානට ඔය ඇඳ සටහන ඔහමම තියාගන්න. හරි? ඔය ඇඳ සටහන ඔහමම තියාගන්න. අපි ඊළඟ කොටස කතා කරලා ඊට පස්සේ අපිට මේ සටහනට අදාළව ඩ්‍රෝවින් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. හරි?
එන්නකො හතරවෙනි ගානට. මේක ඇඳලා ඉවර නැති කෙනෙක් ඉන්නවනම් ස්ක්‍රීන් ෂොට් එකක්වත් ගහ ගන්න. හරි. හතරවෙනි ගානෙන් ටක් ගාලා. හරි. හතරවෙනි ගාන. හතරවෙනි ගානට වෙලා බලන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. රයිට්. හතරවෙනි ගානට එන්න බලන්න. හතරවෙනි ගානට ආවට පස්සේ පුතා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. රයිට්. මේ දින හතරවෙනි ගාන. හතරවෙනි ගාන කියන්නේ පහත දැක්වෙන්නේ මෘදුවානේ වලින් සාධාරණ ලද සම්බන්ධ කල්ලුවක සමාංශක සටහනක් කියලා කියනවා. දීලා තියෙන මිනුම් වලට අනුව අල්ලුවේහි ඉදිරිපෙනුම, හරි? අල්ලුවේහි ඉදිරිපෙනුම, ඒ වගේම දරුවනේ පැතිපෙනුම සහ සැලැස්ම ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණ ක්‍රමයට අඳින්න කියලා කියනවා. සියලුම මිනුම් මිලිමීටර වලින් දීලා තියෙනවා භාවිතා කළ යුතු පරිමාණයකට එකයිලු. ඔබ විසින් අඳින මෙම ඉංජිනේරු චිත්‍රය 2020/10/30 දින තාක්ෂණ විද්‍යාලයේ මයන්ත විසින් ඇඳලා 20/10/9 දින නිමාලි විසින් පරීක්ෂා කරපු චිත්‍රාංක දෙක ලෙස දත්ත සලකලා දත්ත වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා. එතන මේ දීලා තියෙන වස්තුව අපිට දරුවනේ ප්‍රථම කෝණ ක්‍රමයට තමයි අඳින්න කියලා කියන්නේ. මේක ප්‍රථම කෝණ ක්‍රමයට අඳින්න කිව්වම මේ x කියලා කියන්නේ ඉදිරිපෙනුම. එතකොට පැතිපෙනුම කියන්නේ මෙන්න මේ පැත්තෙන් වම් පැත්තෙන් පැතිපෙනෙම එන්නේ. සැලස් මුඩින් එන්නේ. පැතිපෙනව වමෙන් එන නිසා ප්‍රථම කෝණ ක්‍රමයට අඳින්දි මාරු කරලානේ අපි අඳින්නට ඕනේ. වමෙන් පැතිපෙනුම ආවා නම් අපි අඳින්නේ මොන පැත්තෙන්ද? දකුණු පැත්තෙන්. වමෙන් පැතිපෙනුම ආවා නම් දකුණු පැත්තෙන් පැතිපෙනුම අපි අඳිනවා. පැහැදිලිනේ? දකුණු පැත්තට යනවා පැතිපෙනුම. ඊළඟට දරුවනේ මේ රූප සරහන තුල අපි මෙයාගේ පෙනුම් ටික මෙන්න මෙම දකිනවා. මෙතනින් එනවා පුතා, හරි, අපිට දරුවනේ ඉදිරිපෙනුම. දැන් ඉදිරිපෙනුම ගත්තාට පස්සේ මේ x කියන පැත්තෙන් එන්නට ඕනේ. x කියන පැත්තෙන් ඉදිරිපෙනුම එනකොට පුතා මෙන්න මේ පටිය පේනවා. මේ පටියේ මේ ටික 25යි, මේ ටික 25යි, මේ ටික 25යි. හරි, ඔන්නඔහම පටියක් පේනවා. එයා තුල මෙන්න මේ ත්‍රැපීසියම් ආකාරයට මෙන්න මෙතන ත්‍රැපීසියමක් වගේ කොටසක් එනවා පුතා. හරි, අපි දැන් මේකේ දුරවල් ගත්තාම මේ ටික 25යි. ඊට පස්සේ පුතා මේ ටික 25යි, මේ ටික 25යි. ඊට පස්සේ පුතා මෙයාගේ ත්‍රැපීසියමක ආකාරයෙන් කොටසක් තියෙන මෙන්න මෙහෙම. එයාගේ දුරවල් ටික ගත්තට පස්සේ දරුවනේ අපිට ලබා ගන්න පුළුවන් වෙනවා මේ ටික පුතා 12යි. ඊට පස්සේ මෙන්න මේ මුළු උස වෙනවා පුතා 25ක් කියලා එනවා අපිට. හරි, මේ ටික 12යි, මේ ටික 25යි. හරි, එතනින් එහාට ගියාට පස්සේ දරුවනේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙතනදී මෙන්න මෙහෙම කාරණාවක්. ඒ කියන්නේ මෙයාගේ දරුවනේ මෙන්න මේ උඩ කොටස අපි පස්සේ රූපණය කරමු. මෙතනින් එන්නේ ෆ්‍රන්ට් එක. ඊට පස්සේ පොතේ ෆ්‍රන්ට් වියව එක හරි. ඊට පස්සේ මම සයිඩ් වියව එක අඳිනවා. පැතිපෙනුම. පැතිපෙනුම අඳිනකොට මෙන්න මේ පටිය පේනවා. ඒ පටිය තමයි මම මේ ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ පුතා මෙන්න මෙතන මේ 25ක් පළල කොටසක් පේනවා. ඒකේ දරුවනේ ගැප් එක වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොටස 25යි. ඊට පස්සේ දරුවනේ මෙන්න මෙතන කට්ටයක් තියෙන නිසා අපි ඉස්සරහෙන් බලද්දී මේ කට්ටේ පේන්නේ නැහැ. නමුත් මේ මෙතන ධාරයක් තියෙනවා කියලා පෙන්වන්න කඩ රේඛාවක් අඳිනවා. ඔච්චරයි අපිට පේන්නේ. ඒ අතුල පුතා මෙන්න මේ කොටසේ දුරේ වෙනවා පුතා 50යි, මෙතන 12ක් තියෙනවනේ. එතකොට පුතා අපි ඒක අඳිනකොට මෙයා 38යි, මෙයා 12ක් කියලා අඳ ගන්නවා. එතකොට අපිට ලේසි මුළු දිග 50ක් වෙනවා. ඊළඟට දරුවනේ මෙතනදී අපිට දරුවනේ තව ගන්න පුළුවන් මේ මුළු මෙන්න මේ පළල වෙන්නේ 25ක් කියලා එනවා. එච්චරයි. මේ තමයි සයිඩ් වියව එක. ඊට පස්සේ පුතා ප්ලෑන් එක අඳිනකොට උඩින් ඉඳලා අපි බලන අඳිනවා මෙන්න මේ දුරට සෙට් වෙන්නේ. 75ට සෙට් වෙන්න තමයි ප්ලෑන් එක අඳින්නේ. එතකොට පුතා උඩින් බලපුවම මෙන්න මේ කොටුවයි, ඒ වගේ මෙන්න මේ පටියයි, මෙතන මේ කට්ටයයි පේන්නට ඕනේ. ඒ කට්ටේ පේනවා මෙන්න මෙහෙම. ඊළඟට මෙන්න මෙතන දරුවනේ මේ ධාරේ පේනවා. මෙයා 20යි, මෙයා 25ක් වෙන මෙන්න මේ කොටස පේනවා. මිනුම් ටික දැම්මොත් අපිට එනවා පුතා මෙන්න මේ ටික. ඒ කියන්නේ පුතා මෙන්න මේ දුර අපිට එන්නේ දැන් සම්පූර්ණ දුර 75යි. 75න් මේ ටික 20යි. එතකොට 75න් 20ක් ගියපහම දරුවනේ අපිට ඉතිරි වෙනවා 55ක්. 55න් මෙන්න මෙතන 20ක් තියෙනවා. එතකොට ඉතිරි වෙන දුර වෙන්නේ, හරි, 55න් 20ක් ගියාට පස්සේ අපිට ඉතිරි වෙන දුර වෙනවා පුතේ 35ක් කියලා. ඒක තමයි මේ දුර. ඊළඟට දරුවනේ මේ ටික 20යි. ඊළඟට අපි මෙන්න මේ ගැප් එක ගන්නවා මේ ටික 25යි. ඊළඟට පුතා මේ ටික වෙන්නෙත් 25ක් වෙනවා. හරි. ඊළඟට මෙන්න මේ ගැප් එක වෙන්නේ දරුවනේ 12ක් කියලා. හරි. ඔන්න අපි මිනුම් ටික දැම්මා. හරි. ඔන්න ඕක තමයි හරිම වැදගත්ම දේ. හරි. දැන් මග පුතාලා පැහැදිලිව මෙන්න මේ හතරවෙනි ගානට අදාළව පෙනුම් ටික පුතා නිවැරදිව රූපණය කරගන්නකෝ. ෆ්‍රන්ට් එක, සයිඩ් එක, ප්ලෑන් එක කියන මෙන්න මේ සටහන් තුන පැහැදිලිව නෝට් කරගන්නකෝ. හරි. ඉක්මන් කරන්න බලන්න. හරි. මේ ගානෙන් මම හැම කොටසම කියලා දෙනවා දැන්. ඉක්මනින් මේ රූපණය කරගන්නකෝ මෙයාලගේ දල සටහන් ටික. රූල් තියන්න අවශ්‍ය නැහැ, නිකම් ඇඳගන්න. නිදහස් අතින් පුතා ඇඳගන්න. නිදහස් අතින් ඇඳගන්න.
ඉක්මන් කළ ගමු. මෙනුන් ටිකත් කඩු සටහනේ දාගන්න. හරි. රූල් අවශ්‍ය නැ නිකම් එක අර බලි රූප අඳින්න වල ඒ වගේ අඳ ගන්න. ඇඳලා මෙනුන් ටික නිකන් දාගන්න. මම ඔය දාලා තියෙන විදිහෙම අවශ්‍ය නැහැ. මෙනුන් ටික නිකන් දාගන්න. හරි ඉවරයි හොඳයි දැන් පොතේ මෙතනදී බලන්න මම පුංචි දෙයක් කියන මෙන්න මෙහෙම හරි රයිට් දැන් හොඳට බලන්න රයිට් හොඳයි දැන් පොතේ මෙතනදී ඔයාලට පේනවා මේ රූප වල පළලයි උසයි හොයා ගන්න ඕනේ මෙයා මේ පළල බලන්න පළල බලද්දී මේ ෆ්‍රන්ට් එක ගත්තාම මෙන්න මේ රූපේ පළල කීයක් වෙනවද 75යි සයිඩ් එක ගන්න සයිඩ් එකේ පළල කීයද 50යි එතන 75යි 50යි එකතුනහම කීයද 125ක් එනවා. ඒ කියන්නේ පුතේ මම මෙන්න මේ අතර තිරස් අතර තියෙන දුරවල් ගන්නවා. මෙන්න මෙහෙම මම ගන්නවා මේ පැත්තට. ඒක මම x කියලා ගන්නවා. මේ දුර 75යි මේ දුර 50යි. එකතුනහම එනවා පුතා අපිට 125ක් මිලිමීටර කියලා. ඊට පස්සේ මේ රූප සරං වල height එක බලනවා උස. උස ගත්තාම මේක රූපයක දැන් මේ දෙන්නගේම උසවල් සමානනේ side මේ front එකේයි side එකේයි. එතන මේ උස ගත්තාම මෙයා 12යි මෙයා 25යි කියන්නේ පුතා මේ මුළු උස 37ක් වෙනවා. මෙයාගේ උස 37යි. මෙයාගේ උස පුතේ 50 යට එක්කෙනාගේ. එතකොට 37යි 50යි එකතුනහම රූපවල මුළු උස එනවා අපිට. හරි? මම ඒක ගන්න මෙන්න මෙමෙ උස මම y කියලා ගන්නවා. එතකොට පුතා 37යි 50යි එකතු කරනවා. 37යි 50යි එකතුනහම පුතා මිලිමීටර වලින් එනවා 87ක් කියලා. මිලිමීටර 87යි. තේරුණාද? හරි. එහෙනම් ඔන්න පුතා මම පළල ගත්තා, උස ගත්තා. ඒකත් නෝට් කරන්නකෝ. රූපවල පළලයි උසයි තීරණය කළා. ඒ ටික අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා. හරි. අනතුරුව පුතේ දැන් ඔයාලා ළඟ තියෙනවා drawing sheet එක. දැන් ගන්නකො පුතා drawing sheet එක අතට. අර dot තියෙන sheet එක නෙමෙයි dot නැති sheet එකක් තියෙන්නේ. අර n දෙක උද පරීක්ෂා කළේ කවුද චිත්‍ර අංකේ මොකක්ද පරිමාණය මොකක්ද කියලා එහෙම දත්ත වගුවක් තියෙන sheet එකක් තියෙන්නේ his sheet එකක්. අන්න එක ගන්න අතට. එයා තුල මම වෙන්න මෙයාගේ දරුවනේ වටිනාකම් ටික සලකුණු කරන්න උත්සාහ කරනවා. x පැත්ත 125යි y පැත්ත 87යි. හරි මේ ටික ලියලා ඉවරනේ හරි මම දැන් එනවා මෙන්න මෙහෙම. ඔයාලගේ ෂීට් එක ගත්තාම පොත ඔයාලගේ ෂීට් එක මෙන්න මෙහෙමනේ තියෙන්නේ. ඔයාලගේ ෂීට් එක මෙන්න මෙහෙම රටාවකට තමයි තියෙන්නේ. මෙන්න මේ තියෙන ෂීට් එක තුල මම දරුවනේ ඔය දොරවල් ටික ලකුණු කරගන්නවා ඉස්සෙල්ලාම. මොකද මේ කොලේ අපිට බෙදා ගන්න වෙනවා රූප අඳින්න කලින්. මේක බෙදෙන රටාව හොඳට තේරුම් ගන්න. මෙතනදි කරන්නේ පුතා මුලින්ම මෙන්න මෙතන පොයින්ට් එක තෝරගන්නවා. මම මෙන්න මේ පොයින්ට් කරලා දෙන්නේ මාගේ මෙන්න මේ පොයින්ට් එක තියෙන්නේ. මේ පොයින්ට් එක මම මෙන්න මෙතන දැන් තිබ්බා. මෙන්න මෙතන ඉඳලා මම x පැත්තට ලකුණු කරනවා පුතා දුරක් 125ක්. මෙන්න මේ දෙක 125ක් වෙන්න ගන්නවා. මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මේ පැත්තට 125ක් ගන්නවා. අරගෙන මිලිමීටර 125ක් නේ. ඒකනේ සෙන්ටිමීටර නම් 12.5ක්. අරගෙන එයාගේ 135 ඉවර වෙන තැන මම ඩොට් එකක් තියාගෙන එතන ඉඳලා මම මෙන්න මේ රේඛාවට අඳිනා පුතා රේඛාවක් 3 ගුණාකාරයක් වෙන්න. ඒක සෙන්ටිමීටර 3ක්, 6ක්, 9ක්, 12ක්, 15ක් වගේ 3 ගුණාකාරයක් වෙන්නටයි අඳින්නේ. තුනේ ගුණාකාරයක් වෙන්න මම මේ රේඛාව ඇඳලා හරි තුනේ ගුණාකාරයක් වෙන්න පුතා මම මේ රේඛාව ඇඳලා මම මේ රේඛාව සමාන කොටස් තුනකට බෙදා ගන්නවා මේක මම තුනේ ගුණාකාරයක් වෙන්න ඇඳගන්නේ අර සමාන කොටස් තුනකට බෙදා ගන්න ලේසි නිසා තේරුණාද හරි ඔන්න මම දැන් සමාන කොටස් තුනකට මේක බෙදුවා බෙදලා ඉවර වෙලා මම කරනවා මෙන්න මේ නිල් පාට ධාරයට සමාන්තරව මෙන්න මේ දෙවෙනි බෙදීම කරපු තැන හරහා මම අඳිනා පුතා සමාන්තර රේඛාවක් අය බලන්න මේ කෙළවරේ ඉඳලා මෙතෙන්ට 135ක දුරක් ලකුණු කළා. ලකුණු කරලා පුතේ මම අඳිනවා කෙලින්ම රේඛාවක් 3 ගුණාකාරයක් වෙන්නට. ඇඳලා ඒක මම 3ට බෙදලා මෙන්න මේ නිල් පාට ධාරයට සමාන්තරව පුතා මෙන්න මේ දෙවෙනියට බෙදපු ලක්ෂ හරහා අඳිනවා කඩ රේඛාවක්. ඊට පස්සේ මම මෙන්න මේ නිල් පාට රේඛාවයි මම මේ ඇඳ කඩ රේඛාවයි අතර ගැප් එක මැන ගන්නවා. පරතරය මැනගෙන ඒ වගේම පරතරයක් වම් පැත්තනොත් තියෙන පරිදි මම පුතා මේ රේඛාවම මම මේ පැත්තනොත් ඇඳ ගන්නවා. මෙන්න මේ පරතරයවල් මැනලා මේ පැත්තෙන් ලකුණු කරගෙන. පැහැදිලිද? ඔන්න පුතා මම කරපු පළවෙනි ඩියුටි එක. දැන් මගේ පුතාලගෙත් ගන්න ඩ්‍රෝවින් ෂීට් එක අතට. ඩ්‍රෝවින් ෂීට් එක අතට අරගෙන පුතාලා මේ කරපු නිර්මාණය කරන්න ටක් ගාලා. මෙතන ඉඳලා මේ පැත්තට 125ක් ලකුණු කරගන්න. හැමෝම මමත් එක්ක වැඩේ කරන්න. 125ක් ලකුණු කළා. ඊළඟට 3 ගුණාකාරයක් වෙන රේඛාවක් ඇඳා.
තුනක් හයක් නමයක් දොළහක් පහළවක් වගේ ඕනෑ ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ ඒක දෙකට බෙදෙන ලක්ෂ ඒක දෙවෙනියට බෙදෙන ලක්ෂ තෝරගන්න. එයා මේ නිල් පාට ධාරයට සමාන්තරව ඒ දෙවෙනියට බෙදෙන ලක්ෂ හරහා අඳින අපතාර රේඛාවක්. ඊට පස්සේ මෙන්න මේ දුර කවකටන මැනගෙන ඒ දුර මෙතනින් තියලා සහ මේ උඩින් තියලා ලකුණු කරගෙන මේ රේඛාව ඇඳගන්න. ඒක ඔයාලට පුළුවන් කරන්න. හරි ඉක්මන් කරන්නකෝ. හරි ඒක ඉවරයි. ඊළඟට පුතා මම මෙන්න මෙතනින්ම පටන් ගන්නවා අය මේ ලක්ෂෙන්දලම පටන් ගන්නවා පුතා වයි උස 87ක් කියලා කියනවනේ. මේ ලක්ෂෙන්දලම පටන් ගන්නවා 87ක දුරක් ලකුණු කරනවා මේ දුර වයි 87යි. ඊට පස්සේ මම මෙතන ලකුණු කරපු 87 කියන තැන ඉඳලා මෙන්න මේ නිල් පාට ධාරයට අඳිනවා අපහො රේඛාවක් 3 ගුණාකාරයක් වෙන්න. ඒ රේඛාවත් සමාන කොටස් 3කට බෙදා ගන්නවා. බෙදලා දෙවෙනියට බෙදපු ලක්ෂ හරහා මේ නිල් පාට රේඛාවට සමාන්තරව දෙවෙනියට බෙදපු ලක්ෂ හරහා අඳිනවා පුතා සමාන්තර රේඛාවක්. ඊට පස්සේ මේ නිල් පාට රේඛාවයි කඩ රේඛාවයි අතර තියෙන ස්පේස් එක මැන ගන්නවා. මැනගෙන ඒ ස්පේස් එක මෙන්න මේ පහළිනුත් නිරූපණය වෙන්න මම අඳිනවා කඩ රේඛාවක්. එතකොට මේ කඩ රේඛා තුල දරුවනේ මෙන්න මේ මැදට එනවා හිස් කොටසක්. ඔන්න හිස් කොටස තුල තමයි පුතා අපි රූප ටික ස්ථානගත කරන්න යන්නේ. මගපතල මතක තියාගන්න මේ කඩ රේඛා අඳිද්දි සහ මේ ඉතිරි නොකඩි රේඛා අඳිනකොට ඒ සියල්ලක්ම ලාවට ඇඳගන්න. මොකද මේක නිර්මාණයට අවශ්‍ය දෙයක් නෙමෙයි. හැබැයි අපි මේම කරගන්නේ අපිට මේ රූප ටික නිවැරදිව ස්ථානගත කර ගැනීම සඳහා. ඒ නිසා මේ ටික ලාවට ඇඳගන්න, තදට අඳින්න එපා. ඇහැට පෙනෙන්නේ නොපෙනෙන ගන්නට ලාවට ඇඳගන්න. මොකද නැත්තම් අර ඇඳට පස්සේ රූප ටික පේන්නේ නැහැ. මේ කඩ රේඛා ටික පේන්න ගන්නවා. ඒ නිසා ලාවට ඇඳගන්න. හරි. මොකද නිර්මාණයක් කරාට පස්සේ මේ ඉතිරි රේඛා ටික මකන්න අවශ්‍ය නැහැ. ඒක ලාවට තියන එක වඩාත් හොඳයි. හරි. දැන් ඔය කොටු ඇඳට පස්සේ පුතා ඔයාලට පුළුවන් අර දලසරාණ තුල අපි දැකපු දේවල් සයිඩ් එක, ෆ්‍රන්ට් එක, ප්ලෑන් එක කියන තුන් දෙනා අපිට පැහැදිලිව රූපණය කරන්න පුළුවන්. එතකොට පුතා එතනදී මෙන්න මේ කඩ රේඛා තියෙනවනේ. මේ කඩ රේඛා අනුබද්ධයෙන් තමයි රූප සරහන් ගොඩනගන්නේ. දැන් උදාහරණයක් වශයෙන් දරුවනේ මෙතෙන්ට එනවා අපිට දරුවනේ ෆ්‍රන්ට් එක කියලා අපි හිතමුකෝ. හරි මෙතෙන්ට එනවා ෆ්‍රන්ට් එක. හරි මෙතන ෆ්‍රන්ට් එක එනවා. ඊට පස්සේ පුතා මෙතෙන්ට එනවා කියලා අපි හිතමුකෝ පුතා. මෙතෙන්ට එනවා සයිඩ් එක. හරි මෙතෙන්ට එනවා සයිඩ් එක. ඊට පස්සේ පුතා මෙතෙන්ට ආවේ ප්ලෑන් එකනේ. අපේ ප්ලෑන් එක මෙතෙන්ට අඳිනවා. මේ ප්ලෑන් එක. එතකොට පුතා මෙන්න මේ රූප සරහන් තුනේ මෙන්න මේ කඩ රේඛා අනුබද්ධයෙන් ඇඳගත්තට පස්සේ දරුවනේ මෙන්න මේ පරතරයයි රූප දෙක අතර මේ පරතරයයි මේ පරතරය සමානයි. වමේ ඉඳලා දකුණටත් සමානයි. මේ පරතරයයි මේ පරතරයයි මේ පරතරය සමානයි. පැහැදිලිද? හරි. එතකොට පොතේ මතක තියාගන්න රූප සරහන් ඇඳලා පස්සේ පරතර සමාන වෙන විදිහට රූප සරහන් ලැබෙනවා. ලැබිච්ච රූප සරහන් වල නිවැරදි මිනුම් දාන්න අර අපි කලින් ඇඳගත්ත විදිහට. හරි. දැන් මග පුතාලා මෙන්න මේ විදිහට ඔයාලගේ කඩ රේඛා තුල ඔයාලා කලින් ඇඳගත්තු රූප ටික ටක් ගාලා මතු කරන්න උත්සාහ කරන හැමෝම දුරවල් ටික මේ විදිහට බෙදා ගන්න. ඉක්මන් කරන්න හැමෝම ටක්ටක් ගාලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න. වෙලා යනවා. ඉක්මන් කරන්න බලන්න. ටක් ගාලා අඳින්න බලන්න හැමෝම. ඇඳලා මිනුම් ටික දාලා ඉවර කරන්න බලන්න. සටහන.
හරි පොතලගේ වැඩ ටික ඉවරද? නෝට් කර ගැනීම කරලා ඉවරද? තව නෝට් කරනවද? රූපසනා ටික ඇඳලා ඉවරද? කොබල ඇඳලා ඉවර කට්ටිය. ඇඳලා මිනුම් ටිකක් දාන්න. දාලා දත්ත වගවත් සම්පූර්ණ කරන්න. හරි ඉක්ම කළ ගන්න. හරි අවුලක් නෑ වගේ නේද කට්ටි වැඩ ටික කරගෙන යනවා නේ කියන්නේ. හරි ඇඳලා තව අඳින කට්ටි ඉන්නවද? මට ඊළඟ ගානට යන්න අඳින කට්ටි ඉන්නවද තව? හරි වැඩ ඉවරයි කියලා කියනවා. කීප දෙනෙක් වැඩි වෙලා කියන අනිත්‍යගේ නම් තාම ප්‍රතිචාරයක් නැහැ. කොහොමද තත්ත්වය අනිත්‍යගේ? අපි ඉස්සරහට යන්න. රයිට්. හරි මං හිතන්නේ ගැටලුවක් නැහැ. හරි. පොතේ දැන් අපි ඔය ඇඳගත්ත සටහන් ටික අමතකයි නම් ආයෙ පොඩ්ඩක් බලන්න. හරි මේ රූප සටහන් ටික අය ඇඳගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ සයිඩ් එක ෆ්‍රන්ට් එක ප්ලෑන් එක කොහොමද තිබ්බේ කියලා. මෙන්න මෙහෙමනේ පොතේ තිබ්බේ. දැන් මේක අවශ්‍ය නම් කෙනෙකුට මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පොතේ ගහගන්න. හරි මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් ගහ ගන්න නැත්නම් මේක පස්සේ තේරෙන්නේ නැති වෙයි කොහොමද මේ සටහන් ටික රූපණය කරේ කියලා. හරි එහම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඔගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. හරි ඔයාලට දරුවනේ මේ රූප සටහන් තුන තිබ්බ තැන් අමතක නම් පොඩ්ඩක් බලන්න. මෙන්න මෙහෙම නේ පුතේ ඔයාලගේ රූප සටහන් ටික ඇවිල්ලා තිබුණේ. හරි රූප සටහන් ටික තිබ්බ ඇවිල්ලා මෙන්න මෙහෙමයි. අමතක නම් මේකත් බලලා මේකෙත් ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. එතකොට ඔයාලට තේරෙනවා කොහොමද මේ සටහන තිබ්බේ කියන කාරණාව. හරි රයිට් මේ විදිහට දරුවනේ ඔයාලට රූප සටහන තිබුණා ඇඳගත් සටහන තුල මේක දකින්න ඇති. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. හොඳයි. ඊට පස්සේ පොත දත්ත වගුව සම්පූර්ණ කරන්නට වෙනවා. ඔය ෂීට් එක යටම තියෙනවනේ දත්ත වගුව. හරි. මේකේ ද්‍රව්‍ය කියලා තියෙන තැන දෙනවනේ. මොනවද ද්‍රව්‍ය? මෘදු වානේ. ද්‍රව්‍ය කියන තැන දාන්න පුතා මෘදු වානේ කියලා දානවා. ඒ වගේම මේ රූපේ නම මොකක්ද? ඇඳ ඩ්‍රොවින් එකේ නම මොකක්ද? සම්බන්ධක අල්ලුව. මේකේ පරිමාණය කීයද? 1ට 1යි. මේක ඇන්දේ කවුද? මයන්ත. දිනේ මොකද්ද? 20යි 10යි 3. පරීක්ෂා කරේ කවුද? නිමාලි. දිනේ මොකද්ද? 20යි 10යි 9. චිත්‍ර අංකය කීයද? 2. පැහැදිලිද? ඔන්න ඔය ටික පුතා පැහැදිලිව නෝට් වෙන්නට ඕන. වලගේ දත්ත වගෝ තුල පුතා බලන්න මෙන්න මේ විදියට රූපණේ වෙලා තියෙනවද කියලා. මෙතන ද්‍රව්‍ය කියන තැනට එන්නේ පුතා මෘදුවානේ. පරීක්ෂා කළේ කවුද? පොඩක් ඉන්න. පරීක්ෂා කරේ කවුද? මෙයාගේ නම දාලා තියෙන දරුවනේ අපි දීලා තියෙන කවුද? මෙයාගේ නම මයන්ත. එතන මේ ඇන්ද මේ සෝරි ඇන්දේ මයන්ත. මේ මෙතන ඉන්නට ඕන පුතා. අඳින ලද්දේ කියන තැනට ඉන්නට ඕන දරුවනේ මයන්ත. පියුමිනේ වෙන්නේ මයන්ත. එතකොට දිනේ වෙන්නේ මම මේ දිනේ වෙනස් වෙලාද කියනවා. දිනේ වෙන්නේ පුතා 2020යි 10යි 3. අඳින ලද්දේ නම මයන්ත 2020යි 10යි 3. ඊළඟ පරීක්ෂා කළේ කියන තැන දානවා 2020යි 10යි 9. 2020යි 10යි 9. පරීක්ෂා කරපු කෙනාගේ නම මොකක්ද? නිමාලි. නිමාලි. මෙතන ස්කූල් එක නම් ගැටලුවක් නැහැ, තාක්ෂණ විද්‍යාලයමයි. පරිමාණයත් ගැටලුවක් නැහැ, 1ට 1යි. ඩ්‍රොවින් එකේ නමත් ගැටලුවක් නැහැ, සම්බන්ධ කල්ලුව. චිත්‍රය අංකේ පුතා අපි දාලා තියෙන්නේ 2 කියලා. චිත්‍රය අංකේ 2 කියලා දාගන්න. හත නෙමෙයි චිත්‍ර අංකේ 2. ඔන්න ඔය විදිහට පුතා තමයි අපි අර පළවෙනි ගානේ රූප සටහන් තුන ඇඳලා නතර කරානේ. අන්නේ නතර කරපු රූප සටහන ඔය විදිහටමයි පුතා අඳින්නට තියෙන්නේ. ඒකෙත් පළලයි උසයි හොයාගෙන ඒ අනුව ඩ්‍රොවින් ෂීට් එකේ බෙදලා ගන්න පුළුවන්. හරි? ඒක පුළුවන්. පළවෙනි ගාන පුළුවන් 2 3 4 5 එකම ටයිප් එකට ඔය ගණන් ටික යන්නේ. ඔය ටික පුළුවන්. ඒ වගේම මම ඔය ගණන් වල එන්න පුළුවන් තවත් විදිහක් ගැන කියලා දෙන්නම්. ඡේදීය පෙනුම් කොහොමද අඳින්නේ කියලා. හරි? ඒ ගැන මම අදහසක් දෙන්න මග පුතාලාගේ ඩොකියුමන්ට් සෙට් එකේ මම එනවා 6 වෙනි එක්කෙනාට. එන්නකෝ 6 වෙනි ගානට පුතාලා. 6 වෙනි ගාන පොඩ්ඩක් හොඳට කියව ගන්න හැමෝම. 6 වෙනි ගාන. පහත දැක්වෙන්නේ බෙයාරින් රොක් යන්ත්‍ර කොටසක් මෘදුවානීය මගින් සාදා ඇති කොටසක සමාංශක රූපයක්. දීලා තියෙන මිනුම් වලට අනුව ඉදිරි පෙනුම AA තලය හරහා ඡේදීය පෙනුමද පැති පෙනුමද සැලැස්මද පළමු කෝණ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයට දීලා තියෙන කොළය මත අඳින්න. සියලුම මිනුම් මිලිමීටර වලින් එකට එක පරිමාණය භාවිතයෙන් අඳින්න.
මෙම චිත්‍රය 19.82 දින සුරංග විසින් කුරුණෑගල තාක්ෂණ විද්‍යාලයේදී අඳින ලද අතර 19.85 දින කමල් විසින් පරීක්ෂා කරන ලද ETMD එක චිත්‍රාංකයයි සලකා දත්ත වගෝ සම්පූර්ණ කරන්න කියලා කියනවා. හරි. ඔන්න පුතා කතන්දරේ. දැන් අපිට දෙන්නේ පුතා මෙන්න මේ ගාන. මේකනේ දෙන්නේ. මේක දීලා කියනවා මෙයාගේ දරුවනේ ඔය AA කියන තලය හරහා මේ රූපයේ දෙක වස්තුව දෙකට කපලා තියෙන්නේ. දෙකට කපලා පළු දෙකක් තියෙන දැක්. දෙකට කපලා පළු දෙකක් තියෙන්නේ. එතකොට මේ පළු දෙක ගත්තට පස්සේ ඔය ඉස්සරහ පළුව පැත්තකින් තිබ්බා කියලා හිතන්නකෝ. පිටිපස්ස පළුව ගත්තාම අපිට දරුවනේ මෙයාගේ අර මේක හදලා තියෙන මොන වගේන්ද මෘදුවානේ වලින්නේ. ඕකේ මැදින් කැපුවට පස්සේ පිටිපස්සේ කොටස අපිට පේනව නේද ලෝහ කොටසක් දරුවනේ. ආන් ඒක තමයි අපිට පේන ඉදිරි පෙනුම වෙන්නේ. පැති වෙනම ගැටලුවක් නැහැ මේ වස්තුවේ හැමම පේනවා. සැලස්ම අපිට දරුවනේ උඩින් බලපුවම පේනවා. අපි මුලින්ම මේ වස්තුවේ ඉදිරි පෙනුම පැති පෙනුම සහ සැලස්ම දගනිමු. වැදගත්ම දේ තමයි මේ වගේ රූපයක දරුවනේ ඡේදීය පෙනුම ගත්තහම ඒ ඡේදීය පෙනුමට ලක්වන කලාපය දරුවනේ අංශක 45ක ආනතරේකාවලින් අඳුරු කළ යුතුයි. මම එක පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. දැන් ඡේදීය පෙනුමක් අඳින්නේ කියන්නේ මෙයාගේ දරුවනේ ෆ්‍රන්ට් එක මෙහි පැත්තේ එන්ඩ් එක කියන්නේ පැති පෙනුම ඒක තියෙන්නේ වම් පැත්තේ. අපිට ඕන ප්‍රථම කෝණ ක්‍රමයට නිසා පැති පෙනුම දකුණු පැත්තට යනවා. ඒතර ෆ්‍රන්ට් එක තියෙනවා ප්ලෑන් එකේට යටින් එනවා සයිඩ් එක පුතා දකුණු පැත්තට යනවා. පැහැදිලිද? හරි. ඔන්න වෙන දේ. දැන් බලන්න ෆ්‍රන්ට් එක ඉදිරි පෙනුම. ඉදිරි පෙනුම ගත්තට පස්සේ පුතා අපිට පේන්නේ මෙන්න මේ ආරුක්කුවක් සහිතව මෙන්න මේ හරස්කඩ සටහන අපිට පේන්නේ. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම සටහනක් අපිට පේනවා පුතා. හරි. මෙන්න මෙහෙම සටහනක් අපිට පේනවා. මම මේක අඳුරු කරේ පුතා මෙන්න මේ AA කියන තලය හරහා මේක දෙකට කපනවා. කැපුවට පස්සේ ඉස්සරහ පළුව පැත්තකින් තියන්නකෝ. පිටිපස්ස පළුව ගත්තාම අපිට පේන්නේ මෙන්න මෙහෙම දරුවනේ ලෝහ වලින් සමන්විත මදයක් පේන කොටසක් නේද? මැද, ඒ කියන්නේ මදේ පේනවා, ලෝහ කොටස පේනවා. දෙකට මැදින් කැපුවා, කැපුවට පස්සේ අපිට පුතා මෙන්න මෙහෙම පේනවා. පැහැදිලිද? හරි. එතන මෙතන මේ කාණුව තියෙනවා. ඒ වගේම දරුවනේ මේක මේ දෙකට මෙහෙම මැදින් කැපුවට පස්සේ දරුවනේ මෙන්න මේ රේඛා දෙක මම මේ ඍජු රේඛා දෙකක් විතර ඇnder ඇත්තට මේක කඩ රේඛා විතර එන්නට ඕනේ. මොකද මැදින් මෙහෙම කැපුවට පස්සේ දරුවනේ මට වෙන්නේ මේ ධාරයයි පිටිපස්සේ මේ ධාරයයි කෙලීම පේන්නේ. මෙන්න මේ දෙක වෙන්නත්තර කඩ රේඛාය. මම මේක කෙලින් ඍජු රේඛා විතර ඇnder මෙන්න මේ පහළට එන රේඛා දෙක එන්න ඕන කඩ රේඛා විදියට. මම මෙන්න මේක අඳුරු කළේ පාට කළේ පුතා මෙන්න මේ මැද කොටස පේන්නට ඕන නිසා. ඒ කියන්නේ මේ මෙතනින් මැදින් කැපුවාට පස්සේ පිටිපස්ස කොටස ලෝහ කොටසන්නේ තියෙන්නේ. ඒ කොටස නිවැරදිව පේන්න ඕන නිසායි පුතේ මම මෙන්න මේ මැද කොටස අඳුරු කිරීමක් කළේ. පැහැදිලි? හරි. ඊට පස්සේ මම මෙයාගේ දරුවනේ මේ වෘත්තයක සෙන්ටර් එක නිසා මම මේක පුතා මෙන්න මෙම සලකුණු කරන මෙතන වෘත්තයක සෙන්ටර් එකක් කියලා. එයාගේ පුතා ඒක ලකුණු කරලා ඉවරලා මම ප්ලෑන් එක අඳිනවා. උඩින් බලපුවම මට පේනවා මෙන්න මේ හැඩය. මොකද්ද මට පේන්නේ? මෙන්න මේ හැඩය මම දකිනවා පුතා උඩින් බලපුවම මේ වස්තුව තුල. හරි. ඔන්න ඔය හැඩය පේනවා. ඊළඟට දරුවනේ මට පේනවා මෙන්න මේ කාණුව කැපුවට පස්සේ මෙන්න මේ තැන් දෙකෙන් ධාර දෙකක් තියෙනවානේ. ඒක මට උඩින් බලපුවම පේන්නේ නැහැ. නමුත් එහෙම ධාර දෙකක් තියෙනවා කියලා පෙන්වන්න මම කඩ රේඛා වලින් දරුවනේ රේඛාවක් අඳිනවා. ඒ වගේම මෙයාගේ දරුවනේ කැපුම් ලක්ෂ්‍ය තියෙනවානේ. ඒ කැපුම් ලක්ෂ්‍ය දිගිරයි පොඩිරයි. දිගිරයි පොඩිරයි. නැත්තම් ඉරයි තිතයි විදියට මම ඒ කපන ඡේදීය රේඛාව මම අඳිනවා AA කියලා. ඊට පස්සේ සයිඩ් එක පැති වෙනම ගත්තට පස්සේ ඍජු කෝණාශ්‍රාකාර කොටසක් පේනවා. මෙන්න මේ ධාර ටික අපිට පේනවා ගැටලුවකින් තොරව. ඒ වගේම මෙන්න මේ කාණුවට අදාළව මම දලසර මේ කඩ රේඛාවක් අදිනවා කාණුව උස පෙන්වන්නට. එච්චරයි. ඔන්න පුතා මම ඇඳ සටහන. අනතුරුව මම මේකේ මිනුම් ටික දානවා. මේ සයිඩ් එක ඇඳට පස්සේ එයාගෙත් මෙන්න මේ කැපුම් තලය පෙන්වන්න දිගිරයි පොඩිරයි දිගිරයි පොඩිරයි විදිහට මම කැපුම් තලය දරුවනේ දානවා. දැන් මම ඒක AA කියලා ලකුණු කරනවා. දැන් මම මේ රූපේ වල දරුවනේ විස්තර ටික වෙන්නේ මෙහෙම ගන්නවා. මෙන්න මේ ગેප් එක වෙන්නේ 10යි. ඊට පස්සේ පුතා මේ ગેප් එක වෙන්නේ 82යි. මේ ગેප් එක වෙන්නේ 10යි. ඊළඟට දරුවනේ අපිට මෙන්න මේ මූල උස වෙන්නේ 50ක් වෙනවා. මේ පැත්තෙන් 50ක් කියලා කියනවා. මෙයාගේ අරය වෙන්නේ පුතා 30යි. ඊට පස්සේ මේ මෙයාගේ මෙන්න මේ ગેප් එක වෙන්නේ පුතා කීයද? 19යි. මෙයා 19යි. මේ පැත්තත් 19යි. මැද කොටස පුතා 25යි. ඊට පස්සේ මෙතනදී මෙන්න මේ ગેප් එක වෙන්නේ කීයද පුතා 10යි. මෙයා 10යි. සෝරි. මෙයාගේ දරුවනේ මෙන්න මේ ગેප් එක. මෙන්න මේ ગેප් එක වෙන්නේ 19යි. මේ ગેප් එක 25යි. මේ ગેප් එක 19යි. අනතුරුව දරුවනේ ඔන්න ඔය ටික අපි රූපණය කළා. ගැටලුවක් නැහැ. අනතුරුව පුතා අපිට ඔය ගත්ත සටහන තුල අපිට පුතා මේ වස්තුවේ පළලයි උසයි ඕන හොයාගන්න. පළල. මේ වස්තුවේ පළල කියන්නේ පුතා අපිට එනවා මෙන්න මේ පැත්ත 82යි 10යි 10ක් තියෙනවා.
මේ පැත්ත 19යි 25යි 19ක් තියෙනවා. එතකොට අපි මේ සෙට් එක එකතු කරපුවාම අපිට එනවා පුතා මේ පැත්තට දෙන දුර x දිශාවට. ඒ කියන්නේ මෙන්න මේ මේ මේවා ෆ්‍රන්ට් එකේ දිග වෙනවා 102ක්. 19යි 25යි 19 එකතු වුණාට පස්සේ සයිඩ් එකේ දිග වෙනවා පුතා 63ක්. සේරගෙම එකතු වෙනවා 165ක් කියලා. මේ පැත්තට රූප දෙක එකතුව 165ක් තියෙනවා. ඊට පස්සේ පුතා උස බලන්න. ෆ්‍රන්ට් එකේ උස වෙනවා 50ක්. එතකොට ප්ලෑන් එකේ උස වෙනවා 25යි 19යි 19 කියන්නේ ආපහු 63ක් වෙනවා. එතන උස පැත්තට මම ගන්නවා මේ පැත්තට වෙන්නේ දරුවනේ 63ට 50ක් එකතු කරනවා. එතකොට එනවා පුතා 113ක් කියලා මිලිමීටර වලින්. ඔන්න පුතා උස පැත්ත ගත්තා, පළල පැත්ත නැත්තම් මේ පැත්ත දිග පැත්ත ගත්තා. රූප වලට වෙන් කරන්න ඕන දිග. දැන් මග පුතාලා මේ රූප සටහනට අදාළව දල සටහන ඇඳගෙන ඊට පස්සෙ ඔයාලගේ ඩ්‍රෝවින් ෂීට් එක අරගෙන ඒ ඩ්‍රෝවින් ෂීට් එකේ පුතා බෙන්න මේ කියලා තියෙන. හරි ඒ ඩ්‍රෝවින් ෂීට් එකේ බෙන්න මේ කියලා තියෙන තොරතුරු ටික පුතා පැහැදිලිව සටහන් කරගෙන වැඩේ පටන් ගන්න බලන්න ටක් ගාලා අර ඉක්මනින් ඩ්‍රෝවින් එක කම්ප්ලීට් කරන්න බලන්න මේ සටහන් තුන ඔයාලගේ ඩ්‍රෝවින් ෂීට් එක ඇඳ ගන්න බලන්න ඇඳගෙන ඉවර කරන්න බලන්න උත්සාහ කරන්න හැමෝම අර කලින් කියපු නීතියට අනුව ඉක්මන් කරන්න එක් පක්කල ගන්න හරි මෙයාට අදාළව පුතා මේ ඔයාලා ස්ක්‍රීන් ෂොට් එකක්වත් ගහ ගන්නක මේ ටික නැත්තම් ඔයාලට අඳින්න වෙලා යනවනම් හරි අපි දැන් බලමු මෙයාව කොහමද ඩ්‍රෝවින් ෂීට් එකට ගන්න කියලා මේ පැත්තට 165යි මේ පැත්තට 113යි ඔයාලගේ ඩ්‍රෝවින් ෂීට් එක පොතේ මෙන්න මෙහෙම ගන්නවා ඩ්‍රෝවින් ෂීට් එක අරගෙන රයිට් හරි මම ඒක ඔයාලට ඩිස්ප්ලේ කරලා නැහැ ඒක ඔයාලට පුළුවන් කියලා එහෙනම් මම අදහස් කරලා තියෙන්නේ හරි ඒක මම දාලා නැහැ මෙයාගේ පොතේ මේ පැත්තට 165යි උඩ පැත්තට 113ක් තියෙනවා කියලා ගත්තක මම ඔයාලට දරුවනේ අර කලින් නීතිය භාවිතා කරලා කොටු දැල නිර්මාණය කරගෙන ඒ තුල මේ රූප තුන දරුවනේ ඔබවන්න පුළුවන් වැදගත්ම දේ මෙන්න මේ රේඛා මේ පාට කරපු මේ කඩ රේඛා අඳින මේ මේ වර්ධ මේ රේඛා අඳිනකොට විහිදි චතුරස්‍රයේ අංශක 45 තියෙන විහිදි චතුරස්‍රය තියෙනවනේ ඒකයි රූලායි ප්‍රයෝගී කරගෙන අංශක 45 කින් ආනතව මේ රේඛා ටික අඳගෙන අඳගෙන ගියා නම් හරි මෙන්න මෙතන තියෙන මෙන්න මේ රේඛාවයි මම මේ පෙන්වන මෙයයි මෙන්න මේ රේඛාවයි කඩ රේඛා විදිහට පොතේ අඳගන්න නොකඩි රේඛා නෙමෙයි මේවා කඩ රේඛා විදිහට අඳගන්න මෙන්න මෙයයි හරි ඒක පුළුවන් කරන්න හරි ඊට පස්සේ පුතා ඔයාලට එතනින් පස්සේ දත්ත වගුවත් ඔයාලට පුරව ගන්න පුළුවන් ගැටලුවක් නැහැ මම එන්නම් මේ දැන් අද අපි කතා කරන්නේ ඍජු ප්‍රක්ෂේපණ රූප සහ සමාංශක රූපණේ දැන් පුතා ඔයාලට මේ යම් කිසි වස්තුවක ඍජු ප්‍රක්ෂේපණ රූප ටික දීලා ඒක සමාංශක රූපය අහන්න පුළුවන් හරි අපි අන්න එහෙම ගානකට එමු හරි විභාගෙදි එහෙමත් එනවා එන්නක පුතා අටවෙනි ගානට එන්නකෝ අටවෙනි ගානේදී පුතා ඔයාලට දීලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් ඉයතින් දැක්වෙන්නේ මුදුවානේ වලින් සාදව සම්බන්ධ කල්ලුවක ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ රූපයක් ලෝ. දීලා තියෙන මිනුම් වලට අනුව අල්ලුවෙහි ඉදිරි පෙනුම සහ පැති පෙනුම සහ සැලැස්ම දරුවනේ දිහා බලලා අපිට දරුවනේ මෙයව ඒ කියන්නේ මේක සමාංශක පෙනුමක් විදිහට අපිට අඳින්න කියලා කියනවා. ඍජු ප්‍රක්ෂේපණ රූපයක් දීලා තියෙන අටවෙනි එක්කෙනාගේ. මෙන්න මෙහෙම කෙනෙක් දෙන්නේ අපිට. මෙයා දීලා තියෙනවා. මෙයා දීලා අපිට කියනවා මෙයාගේ පුතා ඍජු ප්‍රක්ෂේපණ රූපය අඳින්න කියලා. දැන් මේකේදී අපිට තේරෙන්නට වුණා මෙයාගේ සයිඩ් එක දීලා තියෙනවා ෆ්‍රන්ට් එක ප්ලෑන් එක දීලා තියෙනකොට මේ තුන් දෙනා භාවිතා කරලා ඒ කියන්නේ මේ තුන් දෙනා මගින් හැදෙන සම්පූර්ණ රූපය 3D රූපය කොහොමද කියලා අපේ ඔළුවේ ඉමේජ් එක හැදෙන්න ඕනේ.
දැන් මේ ගානක් මේක රිවර්ස් එකරෙනි මේ යන්න තියෙන්නේ. කලින් ඉගෙන ගත්ත රටාව ආපස්සට යන්න තියෙන්නේ. දැන් මේ ආපස්සට කියලා රූපේ ගොඩනගනකොට මේ රූපේ ගොඩනැගෙන්නේ කොහොමද කියලා දෙන්න ක්‍රමයක් නැහැ. ඒක තමන්ගේ මනස තුල ගොඩනැගෙන්න ඕනේ. තමන්ගේ මනස තුල ගොඩනැගෙන්න ඕන දෙයක්. ඒක හිතෙන්න ඕනේ. මෙහෙම ආවොත් මෙහෙමයි වෙන්නේ කියලා හිතෙන්න ඕනේ. ඇඳලා හුරුවට තමයි ඒක කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ වස්තුව ගත්තාම මේකේ සයිඩ් එක දැන් මේක ප්‍රථම මේ මේක දැන් ප්‍රථම කෝණ ක්‍රමයෙන් දීලා තියෙනවා කියන්නේ. එතන පැතිබෙනුම තියෙන්නේ දකුණු පැත් වම් පැත්තෙන්නේ. එහෙනම් පැතිබෙනෙ වෙන්න ඕන මොන පැත්තටද? ඇත්ත රූපේ වම් පැත්තට. එහෙනම් ඔන්න ඔය සයිඩ් view එක කියලා කියන මෙන්න මේකෙන්න ඕන වම් පැත්තෙන් බලනකොට පේන විදිහට. එතකොට ඒක මත තමයි මේ රූපේ ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් බලන්න. හරි. මෙයාට අදාළව දරුවනේ අපි මේ රූපේ මතු කරන්න යනවා දැන්. හොඳට බලන්න දැන්. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. මෙයාගේ දරුවනේ දැන් ඔය සයිඩ් view එකෙන්න ඕන දකුණු පැත්තට. එතකොට අපේ ටොප් ෆ්‍රන්ට් එක ගැටලුවක් නැහැ, ටොප් එකත් ගැටලුවක් නැහැ. එතකොට මේ රූප සටහන අරගෙන මෙයාට අදාළව දරුවනේ රූපය ගොඩනගනකොට අපිට ඉමේජ් එකක් හැදෙනවා මෙන්න මෙහෙම. දැන් පොඩ්ඩක් ඔයාලා පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න පුතේ, මේකට අදාළව රූපයක් ගොඩනගන්න. ඊට පස්සේ අපි කතා කරමු. හරි, පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න රූපය ගොඩනගන්න. මෙයාට අදාළව මේකේ මුල් රූපය 3D රූපේ බලන්න ගන්න. හරි, ඉවරද පුතාලා? මං හිතන්නේ දැන් ඔයාලා වැඩ ටික හරියට කරගෙන ඇති. දැන් මෙයාගේ මුල් රූප සටහනට එනකොට පුතා, මෙයාගේ මුල් රූප සටහනේ తত্ত্বය ඔයාලට දරුවනේ මෙන්න මෙම හැඟෙන්නට ඕනේ. දැන් අපි අඳිනවා එයාගේ දරුවනේ 3D රූපය. සයිඩ් එකෙන් නෝන පුතා දකුණු පැත්තට. හරි, මෙන්න මෙහෙමයි පුතා රූප සටහන එන්නේ. බලන්න දැන්. ඔන්න මේ දකුණු පැත්තට ආපු සටහනේ බලන්න. මෙන්න මෙතන තියෙන මෙන්න මේ ත්‍රැපීසියම වගේ රූපය කොටස මෙතන දිනනවා. මෙන්න මෙතන තියෙන මේ ඍජු වානාශාකාර කොටස් දෙක මෙතන තියෙනවා. ඔන්න සයිඩ් එක ඔන්න දකුණු පැත්තට ගියා. හරි. ෆ්‍රන්ට් එක මේ පැත්තට එනවා. මෙතන L අකුර වගේ තියෙන කොටස මෙන්න මෙතන තියෙනවා. මේ අංක වලින් දීලා තියෙනවා. එතන මෙතන F කියන කොටස මෙතන තියෙනවා. ඊට පස්සේ උඩින් බලපුවාම ප්ලෑන් එක එනවා. මෙතන ප්ලෑන් එකට එන්න ඕනේ H C D කියන ටික. මේ H C D කියන ටික අවිලා තියෙනවා. ආ B කියන කොටසත් එක්කම. ඔන්න පුතා මෙයාට අදාළව මෙන්න අපි රූප ස්තරණ ඇඳගත්තා. හරි, ඔන්න ඕකයි පුතේ රූපය. ඔයාලා මේක නිකන් රූල් තියන්නේ නැතුව නිකන් කඩ මේ මොකක්ද මේ රෆ් ස්කෙච් එකක් දලසරණක් විදිහට නිකන් පැන්සල පාවිච්චි කරලා ටක් ගල ඇඳගන්නකෝ. නිකන් මේක නිකන් ඇඳගන්නකෝ. ඊට පස්සේ අපි මේක දරුවනේ අර ඩොට් ලයින් එකක් තියෙන නැත්නම් ඩොට් තියෙන ෂීට් එකේ අපි ඇඳගන්නවා ඍජු ප්‍රක්ෂේපණ රූපයක් විදිහට. සෝරි, සමාංශක රූපයක් විදිහට. ඉක්මන් කරන්නකෝ. මේක නිකන් ඇඳගන්නකෝ කටු සරණක් විදිහට. මේක නෙමෙයි ඔරිජිනල් රූපය. ඔරිජිනල් රූපය අපි ඇඳෙමු ඊළඟට. හරි, ඉක්මන් කරන්නකෝ. දැන් ඉස්සරහට දැන් ඔය ඩ්‍රෝවින් ගණන් එහෙම දැන් අපි පේපර්ස් වලට අපි එකතු කරලා තියෙනවා රිවිෂන් පේපර්ස් වලට. ඔයාලා වැඩිපුරේ කොටස් කරන්න. මොකද දැන් අපිට දවසක් එයි ඔයාලගේ විභාගයට යන්න කලින් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙන දවසක් එයි. අපිට සාමාන්‍ය පන්ති පටන් ගන්න පුළුවන් දවසකුත් එයි.
එහෙම වුණාම අපිට දරුවනේ ෆුල් පේපර් සෙට් එකක් තියෙනවා සාකච්ඡා කරන පන්ති තුල තනියම ඔයාලා ලියවන්නට ඕනේ. ඒක ඔන්ලයින් හරහා කරන එක සාර්ථක නැහැ. මොකද අපිට අපහු ඒ ඒකේ ඇගීම් කටයුතු කරන එක ටිකක් අපහසුයි. එතෙක් අපි ඉවසගෙන ඉමු. එතෙක් ඔයාලට දරුවනේ අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හරියටම යනවා. හරි. හොඳයි. දැන් මේ දලසරණ ඇන්දර පස්සේ මේක ඔරිජිනල් සටහන දිලිදී මම කියලා දෙන්නම්. මෙන්න මෙහෙම. මේ සටහනම මම මෙන්න මෙහෙම පෙන්වුම් කරනවා. මෙයා තමයි මේ තියෙන්නේ. අද ගත නැති කෙනෙක් ඉන්නවනේ අද ගන්න. කඩු සටහන. දැන් මේක ඔරිජිනල් සටහන අඳින්න පුතා. ඔයාලා අඳින්න ඕන මේක අර ඩොට් තියෙන ෂීට් එකේ. ඩොට් තියෙන ෂීට් එකක් මම දීලා දෙනවනේ. අන්නේ ඩොට් තියෙන ෂීට් එකේ ඔයාලට දරුවනේ තිරසත් එක්ක අංශක 30 30ක ආනත තල දෙකක් ඇඳලා දීලා තියෙනවා. එයා මත තමයි මේ රූපේ ස්ථානගත කරන්නට ඕනේ. මේ පැත්ත 60යි, මෙයා 30යි, මෙයා 40යි, මෙයා 20යි. එහෙනම් පුතා මුලින්ම මෙන්න මෙතන තියෙන, හරි? මෙන්න මෙතන තියෙන මෙන්න මේ කොටුව පුතා අපිට අඳ ගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මම මුලින්ම මේ පැත්තට 60ක් අඳිනවා. ඊට පස්සේ පුතා මෙන්න මේ පැත්තට මම 30ක් අඳ ගන්නවා. මෙන්න මේ ටික 40ක් කර ගන්නවා. මේ 40 මම මෙතනත් ඉඩ ඇරලායි තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මෙතන දරුවනේ මෙන්න මෙතන මැද මේ කොටුවක් හදා ගන්න මං හදන්නේ. එතකොට ඒක කරගත්ත ගමන් රූපෙන් මේ මැද කොටස මේ ඉවත් වෙලා යනවා. එතකොට අපිට ලේසි. එතකොට මේ කොටස 60යි. මේ කොටස 40යි. මේ කොටස 20ක් වෙන්න ගත්තා. මේ කොටස 30යි. එහෙම කියලා අරගෙන මම පුතා දැන් ස්තම්භ ටික අඳිනවා. මෙයා 20යි. මේ ටික පුතා අපි අඳින්නේ දරුවනේ 60න් දරුවනේ යම් කිසි ප්‍රමාණයක් අපි ඉවත් කර ගැනීම කරනවා. විශේෂම දරුවනේ 60න් මෙතන දරුවනේ මේ 20ක් අයින් කරපුවා මේ ටික 40ක් වෙනවා. ඊළඟට දරුවනේ අපි අඳිනවා මෙන්න මේ ස්තම්භ කොටස එනවා. ඊට පස්සේ දරුවනේ මෙතනදී මේ ස්තම්භ කොටස එනවා 40ක් උසට. මේ ටික එනවා පුතා 60ක් උසට. ඊට පස්සේ මේ ටික පුතා 30යි. අනතුරුව දරුවනේ අපි මෙන්න මේ රූපටය නැත්නම් මෙන්න මේ රූපේ පුතා මෙහෙම සම්පූර්ණ කර ගැනීම කරනවා. ඔයාලගේ ඩොට් ලයින් නැත්නම් ඩොට් තියෙන ෂීට් එක තුළ දැන් ඩොට් තියෙන ෂීට් එක තුළ මේක සම්පූර්ණ කරන්න නැද්දී ඉතාම පහසුවෙන් අපිට දරුවනේ මේ රූපය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මෙන්න මේ මැද කොටස පුතා හිස් කොටසක් විදිහටයි එන්නේ. මෙන්න මේ තල දෙක මත මේ රූපේ පුතා ලස්සනට ස්ථානගත වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. ඉතින් ඔන්න ඕක තමයි දරුවනේ මේ රූප සරහන තුළ අපි බලාපොරොත්තු වෙන දේ. අනතුරුව පුතා මිනුම් ටික දානවා. මේ ටික පුතා 60යි. ඊට පස්සේ පුතා මේ ටික 30යි. ඊට පස්සේ පුතා මේ ටික 40යි. ඊට පස්සේ පුතා මේ ටික 20යි. මේ ටික පුතා 38යි. මිනුම් ටික ඒ විදිහම දා ගන්නවා. මේ ටික පුතා අපිට හම්බ වෙන්නේ 20යි. ඊට පස්සේ මේ ටික පුතා 30යි. රයිට්. ඉතින් අපි ඔන්න ඒ විදිහට දකිනවා. එතකොට මේ ටික ඇවිල්ලා ආපහු 50යි. රයිට්. ඊට පස්සේ මේ ටික 20යි. ඔන්න ඒ ටික පුතා අපි දකිනවා අපේ සටහන තුළ. ඊට අමතරව මෙන්න මේ ටික දරුවනේ අපිට දීලා තියෙනවා කීයක්ද 60ක් කියලා දීලා තියෙනවා. අපි 60ක් දාලා තියෙනවා මෙතන 40කුත් එක්ක. ඔන්න රූපය තුළ අපි වටිනාකම් ටික නිරූපණය කළා. එතකොට ඩොට් තියෙන ෂීට් එක තුළ මේ රූපේ ලස්සනට පුතා ඇඳ ගන්න පුළුවන් අඩු කාලයක් තුළ. ඔයාලගේ වේගයත් හදා ගන්න මේත් එක්කම. හරි. අඩු පාර ටික හදා ගන්න කොටක් ගාලා. අඩු පාර ටික හදා ගන්න. හරි. ඉක්මන් කරලා ගන්න. අඩුපාඩු දෙන කටේ ටට්ටක් ගාලා හදලා ඉවර කරන්න බලන්න. හරි. ඕක වලට දරුවනේ අර ඩොට් ලයින් තියෙන ෂීට් එකේ සෝරි ඩොට් තියෙන ෂීට් එකේ රූපණය කරගන්න පුළුවන්. හරි. කඩු සරහනක් තුල ඕක රූපණය කරගන්න. පුතා කාල වේලාව ගෙවිලා යන නිසා මම තව මේ වගේ එක ගානකට එන්නම්. ඒ ගාන තමයි 9 වෙනි ගාන. පුතාලා 9 වෙනි ගානට මට අදාළ රූපේ ඇඳලා දෙන්න බලන්න කඩු සරහනක් විදිහට ටක් ගාලා ওই වස්තු දිහා බලලා. 9 වෙනි ගානට අදාළව මට එයාගේ 3D රූපේ ඇඳලා දෙන්න බලන්න 9 වෙනි ගානේ. මෙයාගේ වැඩේ ඉවරයි කියලා අපි හිතලා මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගන්නකෝ. නැත්තම් වෙලාව යනවනේ. හරි. රයිට්. දැන් ඔයාලා පුතේ 9 වෙනි ගානට අදාළව ඒ රූප සරහන් දිහා බලලා මට එයාගේ 3D රූපේ ඇඳලා දෙන්න බලන්න ටග් ගාලා. ටග් ගාලා අඳින්න 3D රූපය. 3D රූපය අඳින්න බලන්න. හරි. ඒකත් ප්‍රථම කෝණ ක්‍රමයට දීලා තියෙන්නේ. එතකොට දරුවනේ මෙයාගේ පැතිපෙනම තියෙන්නේ දකුණු පැත්තේ. එහෙනම් පැතිපෙනෙ මෙන්න මොන පැත්තටද? වම් අත පැත්තට. ඒක ගැන හිතලා තමයි රූපය අඳින්න ඕනේ. පැතිපෙනම දකුණු පැත්ත තියෙන්නේ. ප්‍රථම කෝණ ක්‍රමයටනේ. එතකොට පැතිපෙනම දකුණු පැත්ත තියෙන්නේ. එහෙනම් ඔරිජිනල් රූපේ පැතිපෙනෙ මෙන්න මොන පැත්තටද? වම් අත පැත්තටයි. වම් අත පැත්තට පැතිපෙනම දාලා අඳින්න බලන්න. හරි. අපි යනවා පුතා 9 වෙනි ගානට. 9 වෙනි ගානේ මෙන්න මෙහෙම දෙයක් කියන්න පුතේ. මේ දින 9 වෙනි ගාන
මේකේ මෙන්න මෙයා පැතිපෙනුම. ඒක දකුණු පැත්තේ තියෙන්නේ. එහෙනම් පැතිපෙනුම වෙන මොන පැත්තටද? වම් අත පැත්තටයි. වම් අත පැත්තට. අඳිනා වම් අත පැත්තට පැතිපෙනුම දාලා. හරි? හරි. බලන්න දැන් ඔයාලට එන සටහන පුතා. වම් අත පැත්තට පැතිපෙනුම දාපුවම පුතා ඔයාලට එනවා බෙනිමේ තලය මත බෙනිමේම සටහනක්. හරි? පොඩක් බලන්න. පොඩි try එකක් දෙන්න බලන්න මගේ පුතාලා. මම ඊටස් පැහැදිලි කරන්නම්. හරි ඉවරයිද හරි මෙයාගේ පුතා අපි වෙන්නේ මේ මුලින්ම පැතිපෙනුම අඳගමු මම මේ පැතිපෙනුම අඳිනවා වෙන්නේ මෙහෙම පැතිපෙනුම අපේ වම් පැත්තරේ එන්නට නම් මේක දකුණු පැත්තෙන් අඳලා තියෙන නිසා හරි මේ ටික පුතා 30ක් වෙන්න අඳිනවා හරි මේ මුළු උස වෙන්නේ 30යි පුතා අපි වෙන්නේ මේ L අකුරේ හැඩති කොටස අපි නිර්මාණය කරගන්නවා හරි ඔය තමයි පුතා පැතිපෙනුම හරි පැතිපෙනුම ඕකේ ඊට පස්සේ පුතා අපි මේ තියෙන ඉදිරිපස වෙනුම ඉදිරිපස වෙනුම තුල දරුවනේ 5 20 5 විදියට දරුවනේ පටි 3කින් දරුවනේ මෙන්න මෙහෙම කොටසක් නිර්මාණය වෙනවා L අකුර හරි ඊට පස්සේ මම මෙන්න මෙයාගේ මෙන්න මේ පටි අඳිනවා මෙන්න මෙහෙම හරි මෙන්න මෙහෙම දරුවනේ මේ පටි ඇඳෙනවා right ඊට පස්සේ අපි දරුවනේ මෙයාගේ මේ ඉදිරිපස වෙනුම නේ මේ තියෙන්නේ හරි ඉදිරිපස වෙනුමට අදාළව දරුවනේ මෙන්න මෙතන මේ පොඩි මැද ත්‍රිකෝණාකාර කොටසක් ඉවත් වෙලා තියෙනවා ඒ ඉවත් වෙලා තියෙන ත්‍රිකෝණාකාර කොටස මම 3D විදියට අඳිනවා මෙන්න මෙහෙම හරි right එතකොට දරුවනේ සැලස්මත් පිළිබඳ අවබෝධයකුත් ඒත් එක්කම ලබා ගන්නවා සැලස්ම පිළිබඳ අවබෝධයකුත් ලබාගෙන ඒකත් පුතා මම මේ විදිහෙම රූපණීය කර ගැනීම කරනවා හරි ත්‍රිකෝණාකාර කොටසක් මැදින් පුතා ඉවත් වෙලා තියෙනවා ඔන්න ඒ විදිහට බෙන්න පුතා රූපය මෙයාට අදාළව බෙන්න පුතා මම අඳින 3D රූපය හරිම සරලයි ඊට පස්සේ මෙයාගේ මිනුම් ටික දානවා පුතා මේ මිනුම වෙන්න පුතා අපිට වෙන්නේ සේරම 30යි නේ වෙන්නේ මේ ටික 30යි ඊට පස්සේ පුතා මේ දිග වෙන්නේ 5යි ඊට පස්සේ පුතා මේ මැද ටික 20යි ඊට පස්සේ ආය පුතා 5යි ඊට පස්සේ මෙන්න මේ මුළු උස වෙන්නේ 30යි ගැටලුවක් නැහැ ඊට පස්සේ මෙන්න මේ දිග වෙන්නේ කීයක්ද පුතා අපිට සිද්ධ වෙන්නේ 10යි ඒ දිග 10යි ඊට පස්සේ මෙයාගේ ඝනකම කීයක්ද වෙන්නේ ඒ 10මයි හරි right ඔය විදිහට දරුවනේ අපිට රූපය දරුවනේ මතු කර ගැනීම හැකියාව තියෙනවා ඔන්න පුතා 9 වෙනි ගානට අදාළව මම රූප සරණත් ඔයාලට දුන්නා හරි නවවෙනි ගානට අදාළව රූප සරණ දීපු නිසා මග පුතාලට හැකියාවක් ඇති බොහෝ විට දරුවනේ ඔය නවවෙනි ගානට අදාළව ඔය රූපය ස්ථානගත කරගන්න 3D රූපය අඳින්න ඔය රූප නිර්මාණයේදී පුතා හොඳට මතක තියාගන්න ඕන අර අපි කරපු දේ ආපස්සට කිරීමක් ඔය තියෙන. ඒකට අර ඉස්සරහට කරන්න කොහොමද පිටිපස්සට යන්නේ කොහොමද මේ රටාව තුල කියලා අපි අපිට දරුවනේ තේරුම් යන්නට ඕන. හරි. ඔකේ ස්ක්‍රීන් ෂොට් එකක් හරි ගහලා පුතාලා තියාගන්න නැත්නම් ඔයාලට තව වෙලා යනවා ඔක නෝට් කරගන්න ගියොත් හරි හරි දැන් කැමති අය ඉන්නව නම් පුතා දැන් ඔයාලගේ 21 අපේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එකේ වැඩ දැන් අහවර වෙච්ච නිසා කැමති අය ඉන්නව නම් පුතා 22 සහ 23 පන්ති දෙකකට අතර වෙනදට වගේම සම්බන්ධ වෙන්න 8 හමාරට පටන් ගන්නවා 22 පන්තිය 10 හමාරට පටන් ගන්නවා 23 පන්තිය ඒ පන්තිලට දීපු පේපර්ස් ටිකත් අර වෙනද වගේම ඔයාලා මම අර පොදුවේ හැමෝටම ගන්න පුළුවන් විදිහට මම ડોකියුමන්ට් ටික දාලා තිබ්බා ෆ්‍රී ඔන්ලයින් අපේ Telegram channel එකේ. එතකොට ඒකේ ડોකියුමන්ට් එක ඔයාලට ගන්නත් පුළුවන් අරගෙන ඒවට උත්තර ලියලා සූදානම් වෙන්නත් පුළුවන්. මොකද මේ දවස්වල ඔයාලට කොහොම හරි වැඩිපුර ප්‍රශ්නයි කරන්න ඕනේ 21 ඔයාලට. එතකොට තමයි සිලබස් එකේ අමතක වෙලා තියෙන දැන් හැම එකක්ම හොඳට මතක් වෙන්නේ. හරි? right. හරි. හරි එහෙනම් පුතා මං හිතන්නේ මේකේ අඩුපාඩු ටික ඔයාලට හදා ගන්න පුළුවන් ඉක්මන් කළා ඉවර කරගන්නකෝ 22 මොනවද කරන්න කියලා අහනවා කරන දේ පුතා ඔයාලා Telegram group එකේ අපේ free online Telegram channel එකේ දාලා තියෙනවා කරන පාඩම් ටික බලන්න ඒක බලලා ඔයාලට තෝරා ගන්න පුළුවන් කැමති නම් ඒ දීලා තියෙන papers වල උත්තර ලියන්න පුළුවන් නම් set වෙන්න අවුලක් නැහැ වගේ නම් ගැටලුවක් නැහැ ඔයාලා කැමති තීරණයක් ගන්න හරි ඔයාලා සාමාන්‍යකො Telegram channel වලට නැත්නම් අපේ group වලත් එක්ක අපි දාන විස්තර ගැනීම ලොකු අවබෝධයකින් ඉන්න මොකද දැන්මම සමහර අවස්ථා වල Telegram group වලට අපි විස්තර දාලා ඉවර වෙච්ච ගමන් ළමයි call කරලා අහනවා සර් අරක කරන්න කොහොමද මේක කරන්න කොහොමද කියලා සේරම විස්තර ටික group වලට දාලා දෙන්නේ හරි අදාළ පුද්ගලයන්ගේ contact numbers පවා ඒතර ඒ නිසා ඒ අනුව ඔයාලා පොඩ්ඩක් ඒ ගැනත් පොඩ්ඩක් දරුවනේ
හොයලා බලලා වැඩ කරන්න පුරුදු වෙන්න. හරි. හරි. එහෙනම් දරුවනේ මං හිතන්නේ අපිට කල් වෙලා දැන් ඇති. ඒ නිසා පුතා අපි අදට මෙතනින් වැඩ ටික පුතා අහවර කරමු. හරි? හොඳයි. එතකොට පුතා ඔන්න ඩ්‍රෝවින් වැඩ ටික පුතා අපි මේ විදිහට වැඩ ටික අහවර කරනවා. එතකොට ලබන සතියේ පුතා අපි පටන් ගන්නෙ 21 ඔයාලට පාස් පේපර්ස් ප්‍රශ්න සාකච්ඡාව පටන් ගන්නවා. එතකොට තෝරගත්ත එක එක ඒකක පිළිවෙලට මම සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඉරිදට ඉරිද අදනම් මේ සතියේ නම් මට සඳුදා හැන්දෑවට තමයි මේ ඩොකියුමන්ට් එක දාන්න ඔයාලට උනේ. නැත්නම් මම ඉරිද හැන්දෑවට සාමාන්‍ය ඩොකියුමන්ට් එක දානවා. අතට ඔයාලට දවස් දෙක තුනක් තියෙන print out ගන්න උනත් free online class එකට දරුවනේ ඉරිද හැන්දෑවට මම ඔයාලට ඩොකියුමන්ට් එක දානවා. එතකොට දරුවනේ එක් එක් පාඩම් විදිහට මම දරුවනේ සාකච්ඡා කරනවා අපේ පාස් පේපර්ස් ගණන් ටික බහුවර්ණ ටිකත් එක්කම ඉස්සලා මම ව්‍යුහගත ටික සහ රචනා ටිකට අවධානය දෙන්නම් අනතුරුව මම බහුවර්ණ ටික කතා කරනවා බහුවර්ණ ටික නම් ටික exam kit වලම අපි කරමු එතකොට කොහොඳරම මතක තියේවි පැහැදිලිනේ හරි එතකොට බදාදා පන්තිය ඔන්න 21 වලට යන්නේ දරුවනේ පාස් පේපර්ස් සාකච්ඡා කරන පන්තිය විදිහට ඒ වගේම දරුවනේ ඔයාලා 22 සහ 23 පන්ති වලටත් ඔයාලා ඉන්න 21 ඔයාලා පුළුවන් නම් ඉන්න හරි එතකොට ඒවයිත් අලුත් අලුත් ප්‍රශ්න සාකච්ඡා කරන පොඩි අයට ඔයාලා දන්න ඒවත් තියෙන්න පුළුවන් නොදන්න ඒවත් තියෙන්න පුළුවන් ඒ නිසා කෝකටත් බලලා සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න හරි රයිට් හැම විස්තරයක්ම අපේ ET free online Telegram channel එකේ දාලා තියෙනවා එතෙන් ගිහිල්ලා බලා ගන්න හොඳයි එහෙනම් පොත අදට මෙතනින් වැඩට කිවරයි හෙට රිවිෂන් පන්තියේ තියෙන 21 ඔයාලගේ කුරු නෑගල දරුවන්ගේ සිකුරාදා කැන්ඩි වල දරුවන්ගේ ඊට කලින් ආයතනවලට ගිහිල්ලා ඔයාලගේ දරුවනේ අර পেපර් සෙට් එක හැම අරන් ඉවර කරගන්න මොකද পেපර්ස් නැතුව හෙට රිවිෂන් එකට සම්බන්ධ වුණාට වැඩක් නැතුව යනවා ඒ නිසා හරි අර ඔන්ලයින් පේ කරපු දරුවන්ට කුරිය කරලා ගෙන්න ගන්න අවශ්‍යතාවය තියෙන දරුවන්ට ගැටලුවක් ඇති වෙනවා නම් විතරක් එයාට পেපර් සම්බුන් නැති වුණොත් අද 12න් 12 එක දෙක වගේ වෙද්දි හම්බෙන්න ඕනේ හම්බුනේ නැතුනොත් මට දෙක දෙතර මැසේජ් එකක් දාන්න එහෙම නම් මම හෙට කරන পেපර්ස් ටික ඔයාලට මම ඒක PDF ටික හරි දෙන්නම් හෙට කරන පන්ති වල හරි හෙට අනිද්දා කරන පන්ති වල ආවේ නැතුනොත් මට දාන්න මම ඒ ටික ඔයාලට දෙන්නම් හරි එහෙනම් පොත අදට මෙතනින් ඉවරයි 8:00 පටන් ගන්නවා 22 ළමයිගේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එක කැමතියි සම්බන්ධ වෙන්න හරි අයිබෝන් පුතේ